නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳ කතාබා දැන් ආපහු කරලියට ඇවිත් තිබෙනවා. ඊට හේතු වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් පහුගිය සතියේ ඔහු ඉදිරිපත් කරනු ලබනවා පාර්ලිමේන්තුවට කාරක සභාවල කමිටු කිහිපයක වාර්තා සහ ඒවගේම මෙහෙම් කමිටෝ විසින් විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ විසින් පත් කරනු ලැබුම් විශේෂඥ කමිටුවේ වාර්තාව ඇතුළත් වාර්තා හයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාකච්ඡා කිරීම සඳහා. ඉතින් මෙයත් සමග නවතත් ව්‍යවස්ථාව පිළිබඳව කතාබහ කෙරෙනවා. මේක බොහොම දීර්ඝ ක්‍රියාවලියක්, වසර තුනක පමණ ක්‍රියාවලියක් හැටියටයි අපිට මෙය හඳුන්වන්නට පුළුවන් වන්නේ. විශේෂයෙන්ම 2015 නොවැම්බර් මාසේ 18 වෙනිදා කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරපු යෝජනාවක් සම්මත කරගීමෙන් පස්සේ පාර්ලිමේන්තුවේදී 2016 ජනවාරි 9 වෙනිදා අගමැතිවරයා එවන් විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් පාර්ලිමේන්තුවේ සිටියා. ඔහු මේ සභාගත කරනවා. ඉන් පස්සේ පාර්ලිමේන්තුව ඒකමතිකව ඒකච්ඡන්දයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත්වීමේ යෝජනාව 2016 මාර්තු මාසයේදී සම්මත කරගනු ලබනවා. ඉන් පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයට සහාය වීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පත් කරනු ලබනවා. ඒ මෙහෙයුම් කමිටුව තවත් අනු කමිටු කිහිපයක්ම පත් කරනු ලබනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සභාපතිත්වයෙන්. ඉතින් එතන තවත් කමිටු 7ක්ම පත් කරනවා ප්‍රධාන කමිටු 6ට අමතරව. ඉතින් මේ වාර්තා දැන් මේ වන විට පාර්ලිමේන්තුව තුල තිබෙනවා. ඉතින් බොහෝ දෙනෙක් දැන් මේ ගැන විවේචනය කරන්න පටන් අරගෙන තියෙනවා. තවත් පාර්ශ්වයන් හොර ව්‍යවස්ථාවක් ගේන්න හදනවා. ඒ වගේම මේ මොහොතේ පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථාවක් සම්මත කරගන්න තරම් අවශ්‍ය බලයක් නැහැ පාර්ලිමේන්තුවට. ඒ වගේම මේ තිබෙන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනීමේ උත්සාහයක් පොලිසිය දෙකට කරන්න යනවා. මේ ආදී වශයෙන් විවේචන ගණනාවක් තිබෙනවා. ඉතින් අද දවසේ අපිට පුළුවන් මේ හැම කාරණයක් ගැනම කරුණු විමසන්නට, විශේෂයෙන් මේ ක්‍රියාදාමයේ බොහොම ඍජුව දායකත්වයක් ලබා දෙමින් ඊට බොහොම බද්ධව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අද අපත් එක්ක සිටිනවා. ඔහු දේශපාලනික වශයෙන් සමසමාජ පක්ෂයයි නියෝජනය කරනු ලබන්නේ. ඔහු මෙහෙයුම් කමිටුවත් ඒ වගේම මේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා වන අනිකුත් කමිටුවලත් කටයුතු කරන ඔහු තමයි ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති පිරික්කුණරත්න මහත්මයා. ආයුබෝවන්. හොඳයි. දැන් මේ වාර්තාවන් පිළිබඳව, විශේෂඥ කමිටුව පිළිබඳව විවිධ කතාබහත් වෙන මං දැක්ක. දෑසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා, ඔහු විවේචනය කරනවා මේ මෙහෙයුම් කමිටුව දැන් විශේෂඥ කමිටුවකින් වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් මේ සියල්ල මේ ජනවාරි 9 වෙනිදා ඇති වෙච්ච එකඟතාවලට, 2016 ජනවාරි 9 වෙනිදා ඇති වෙච්ච එකඟතාවලට ඉඳුරාම පටහැනී කියලා මෙහෙයුම් කමිටුවයි මේ තමන්ගේ අවසන් වාර්තාව හරි කෙටුම් පතක් හරි ඉදිරිපත් කරන්න ඕනේ, එහෙම නැතුව විශේෂඥ කමිටුවක් නෙවෙයි කියන චෝදනාව තමයි ඔහු කරන්නේ. ජනවාරි 9 වෙනිදා ඉදිරිපත් කරන ලද යෝජනාව ඊට මාස දෙකකට විතර පස්සේ මට මතක විදිහට මාර්තු 9 වෙනිදා නැත්නම් වෙන දවසක් වෙන්න පුළුවන්. නාතු 2016 හෝ 9 වෙනිදා ඔව් අනුමත වුණා ඒකච්ඡන්දේ. එහි තියෙනවා පාර්ලිමේන්තුවේ සම්මත වෙලා ඒකච්ඡන්දේ අනුමත වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගෙන් සැදුම්ලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් නිර්මාණය වෙනවා. ඊළඟට එම මණ්ඩලය රැස් වුණා. එම රැස් වෙලා එහි ක්‍රියාමාර්ගය එහිදී අනුමත කෙරුණා. කලින්ම අර යෝජනාවේ පාර්ලිමේන්තුවේ සම්මත වුණ යෝජනාවේ තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට කටයුතු මෙහෙයවීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කරනවා 21 දෙනෙක්ගෙන් යුක්ත. ඒ 21 දෙනා කවුද කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී සාකච්ඡා කළා. නම් 21ක් ඒකමතිකව සම්මත වුණා. ඊළඟට මෙහෙයුම් කමිටුව රැස් වෙලා අනු කමිටු 6ක් යෝජනා කෙරුවා විවිධ විෂයන් පිළිබඳව. මූලික ආදිවාසිකම්, නීති හා සාමය, රාජ්‍ය සේවය ආදි වශයෙන්. ඒ අනු කමිටු 6 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනා බැගින් ඉන්නවා. ඒ 6ත් සම්මත අනුමත වුණේ
ඒකමතිකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මණ්ඩලය. ඒ කමිටු හයම. හයම. එහි සභාපතිවරු විවිධ පක්ෂ අතර බෙදී ගියා. උදාහරණයක් වශයෙන් මූල්‍ය කමිටුව අනුකමිටුවේ සභාපතිවරයා හැටි හිටියේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා. රාජ්‍ය සේවය පිළිබඳ කමිටුවේ හිටියේ සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා. කේන්ද්‍රය සහ පරිදි අතර සම්බන්ධතා සිද්ධාර්ථන මන්ත්‍රීතුමා වගේ විවිධාකාරයට. ඉන්පසු විශේෂඥ කමිටුවක් පත් කරුවා. ඒකත් ඒකමතිකව තමයි පත් කරුවේ. ඒකට විවිධ ඒගොල් දේශපාලන පක්ෂවල නියෝජිත වෙන වෙනවත් විවිධ දේශපාලන පක්ෂවලින් නම් ඉදිරිපත් කරුවා. විශේෂඥ කමිටුවට. ඒකත් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වෙනවා. නෑ නෑ මෙහෙමයි. මෙහෙයුම් කමිටුවේදී එහි විවිධ පක්ෂවලින් එන කමිටු සමාජිකයන්ගෙන් නම් ඉදිරිපත් කරනවා. මහාචාර්ය සූරි රත්නපාල, මහාචාර්ය නවරත්න බණ්ඩාර, හිටපු මුදල් කොමිසමේ සභාපති, හිටපු සභාපති අශෝක ගුණවර්ධන, ඊළඟට නිරාන් අංකටෙල්, මොරටුවේ විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපති මහාචාර්ය කපිල පෙරේර එවැනි අය. ඊළඟට විවෘත විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය කමීනා ගුණරත්න, ඊළඟට මෙහෙයුම් කමිටුවේදී පොදු විපක්ෂයේ විසින් නම් කරුවා නීතිඥ චාමින්ද්‍රී සපරමාදු මහත්මිය, ඒ වගේ පයිතන 11 දෙනෙක් හිටියේ. එයා තමයි සහය නොකාරකෙන් සහය දුන්නේ, විශාල සහයක් දුන්නා. ඒතර ඔය විශේෂඥ කමිටුව අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය කියන ඒ යෝජනාවේ එක අන්තර්ගත කොටසක්. ඔව්, එක්ස්පර්ට්ස්ලා පත් කරන්න, විශේෂඥයෝ පත් කරන්න සම්පූර්ණ ඉඩකඩ ඒ වගේ තිබුණා. ඒ වගේ සියල්ලම ඒ යෝජනාව අනුව තමයි කෙරුණේ. සම්මුතුන යෝජනාව අනුව තමයි සියල්ල පත් වුණේ. ඔව්. ඉන්පසු 2017 සැප්තැම්බර් 17 වෙනිදා ඉදිරිපත් කෙරුවා අතුරු වාර්තා, පළමුවෙනි අතුරු වාර්තා. ඊට කලින් අනුකමිටු 6 වාර්තා ඉදිරිපත් කෙරුවා. අනුකමිටු 6 මම හිටියේ මූලික ආදිවාසිකම් කමිටුවේ. මෙහෙයුම් කමිටුව අතුරු වාර්තාව සැප්තැම්බර් 21 අගෝස්තු 2017. නමුත් 2017න් පස්සේ ඉතර විදිහකට මන්දගාමී ස්වරූපයකින් ඉබව ඇත්ත. මොකද ඒකට හේතුවක් තිබුණා. එකක් අයවැය ලේඛනය ආවා. ඊට පස්සේ අගමැතිවරයාට විරුද්ධ විශ්වාස බැංකුවෙන් ආවා. ඒත් ඉස්සෙල්ලා ආවා පළාත් පාලන මැතිවරණ, මේ වයින්දා හුඟක් පරක් වුණා. ඉන්පසු සාකච්ඡා කරලා මෙහෙයුම් කමිටුව තීරණය කෙරුවා. මෙහෙයුම් කමිටුවේ අවසාන වාර්තාව සමග නීතිමය ස්වරූපයේ කෙටුම්පත ඉදිරිපත් කරන්න කලින් වැඩිදුර සාකච්ඡාව සඳහා නීතිමය ස්වරූපයේ දල ගැටුම්පතක් දල වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. මොකද දැන් වාර්තාව ගත්තොත්, අතුරු වාර්තාව ගත්තොත් මේ නීතිමය ස්වරූපයෙන් නෙවෙයි තියෙන්නේ. මේ විස්තරාත්මකව තියෙන්නේ. මේ දවස්ගෙන ඉන්පසුව ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාගේ උපදෙස් මත නියමිත ඉඩම් ප්‍රමාණය භාරගත යුතු බවට මධ්‍යම රජයේ නියාමන ආයතනවලට ලිඛිතව බලය පැවරිය යුතු අතර ඒකී ඉඩම් සම්බන්ධයෙන් ඉන්පසු අවශ්‍ය ආකාරයට ක්‍රියා කරනු ඇත. මෙව නිගම් මේ ප්‍රකාශන. මෙව නීතිමය ස්වරූපයේ නෙවෙයි තියෙන්නේ. ඔය ලියවිල්ලට සීලුම් පක්ෂ මෙහෙයුම් කමිටු සීලු දෙනාගේ එකඟතාවය තිබුණා නෑ. සම්පූර්ණ එකඟත්වය නෑ. මේක මේ බහුතර වාර්තාවක්. ඊට වෙනස් මත දරපු අය වෙනස් ඇමුණුම් වලින් තමන්ගේ වෙනස් මත දැන් මගෙත් මම මූලික වශයෙන් වාර්තාව ඉදිරියට කැමති වෙන අතර මම වෙනම මගේ අදහසුත් අතුලත් කරලා තිනවා. නමුත් මේක ප්‍රධාන වාර්තාව වැඩි දිනක් පිළිගත් වාර්තාවක්. ඉන්පසු මේ අනුකමිටු වාර්තාවත් අර වාර්තාමය ස්වරූපයේ තිබුණේ. එකම වෙනස තිබුණේ අපි මම සමාජිකත්වයේ දරපු මූලික අතිවාසිකම් ගන්නවා. එහි ඒම කමිටුව හිතුවා වාර්තාමය ස්වරූපයෙන් නෙවෙයි කෙටුම්පත් ස්වරූපයෙන්ම අපි ඉදිරිපත් කරන්න ඕනේ කියලා යෝජිත මූලික අතිවාසිකම් පරිච්ඡේදය අනුව ඒක ඒ විදිහට හදලා තියෙනවා. දැන් ඉන්පසු දැන් මේ මෙහෙයුම් කමිටුව ඉල්ලා සිටියා භාරකෙරුවා විශේෂඥ කමිටුවට මෙම වාර්තා 7ම භාවිත පදනම් කරගෙන සහ තවත් තාවකාලික ඇඩ්හොක් කමිටි රිපෝට් කියලා එකක් තිබුණා සුසිල් ප්‍රේමජයන්ත මහත්මයාගේ. ඒ අර පළාත් සභා සම්බන්ධයෙන්. පළාත් සභා සම්බන්ධයෙන් හරියට හරි. සුසිල් ප්‍රේමජයන්ත මහත්මයාත් ප්‍රසන්න රණතුංග මහත්මයා තුෂා විජේමාන මහත්මයා. ඒවා ඒ ඔක්කොම එකතු කරලා සහ මෙම අනුකමිටු මෙම මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳව ඇති වුණ සාකච්ඡාවේදී මතුණු කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සියල්ල සලකා බලා වැඩිදුර අපේ
කටයුතු පහසු වීම සඳහා නීතිමය ස්වරූපයේ වර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. මේක නිකන් අර ඉංග්‍රීසියෙන් කියනවා නම් ටෙක්ස්ට් එකක්. නීතිමය ටෙක්ස් මේක නීතිමය ස්වරූපයෙන් අර මං කියුවා වගේ නිකන් කියවාගෙන යනවා මෙන්න මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ. නමුත් ඒක නීතිමය පදනමක් නීතිමය ස්වරූපයේ එකක් නෙමෙයි. ඉතින් ඒ වගේ වර්තාවක් අවශ්‍ය වෙලා තිබුණා. මොකද හුඟක් අය කියලා සිටියා කෝ නෑ නෑ කෙටුම්පතක්වත් කියලා. හුඟක් අය කියා සිටියා. ඉතින් එම නිසා කෙටුම්පතක් හදන්නට මම දන්නවා ජනාධිපතිතුමත් කියලා තිබුණා කෙටුම්පතක්වත් නෑනේ මට සාකච්ඡා කිරීමට. බලන්න කියලා. ඒ වගේ හුඟක් අය කියා සිටියා. මේ කෙටුම්පතක් ස්වරූපය එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ අනුව අපි ඔවුන්ට කියා සිටියා අපේ රිපෝට්ස් අනුව බලලා නීතිමය ස්වරූපය එකක් හදන්න වර්තාවක් හදන්න කියලා. දැන් මේක මේ සම්පූර්ණත් නැහැ. මේකේ උදාහරණයක් වශයෙන් අන්තර්කාලීන විවිධාන නැහැ. සමහර කාරණා පිළිබඳව විවිධ මත තියෙන තැන්වලදී විකල්ප යෝජනා ඉදිරිපත් කරනවා. ඔව් දැන් ඔය විශේෂඥ කමිටු 11 දෙනා මේ සම්පූර්ණ එකඟතාව වෙලා තියෙනවද ඔය නීතිමය ලියවිල්ලට? ඒකේ දෙදෙනෙක් තුන් දෙනෙක්ගේ වෙනස් මත වෙනම ඉදිරිපත් කරලා තියෙනවා. අට දෙනෙක් එක තනි සම්පූර්ණ එකඟ වෙලා තියෙනවා. එක සමාජිකාවක් සමිඳි සප්පරමාදු මහත්මිය එක කාරණයක් ගැන පමණක් වෙනස් මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අර දුත්වපුරවැසියන්ට ඡන්දය ඉල්ලන්න පුළුවන්ද කියලා. ඒ විදිහට ඒ කියන්නේ දුත්වපුරවැසියෙකුට ප්‍රධාන ලියවිල තියෙන දුත්වපුරවැසියකම අතහැරියත් අවුරුද්දක් යනකම් ඉල්ලන්න බෑ කියලා. මන්ද නැහැ අවුරුද්දක් තියෙනවද කියලා මට මතක නැහැ. නමුත් ඒ දුත්වපුරවැසියන්ට ඡන්දය ඉල්ලන්න බැරි කතන්දරේ තියෙනවා. ඒක මට මතක නැහැ අවුරුද්දක් තියෙනවද කියලා. කොහොමද ඒ පිළිබඳව ඇයට වෙනස් මතයක් තියෙනවා. ඉතින් එතකොට කමිටුවේ අවසාන වශයෙන් කෙටුම්පතක් හැරියට ඉදිරිපත් වුණේ එක නීතිමය ස්වරූපයේ එක වර්තාවයි තියෙන්නේ. ඒක තමයි මේ දා ඉදිරිපත් කරුවේ. දැන් මෙය දැන් මහාචාර්ය ජීඑල් පීරිස් මහත්මයාත් කියනවා දැන් අතරම මේ ව්‍යවස්ථාව පිළිබඳව බොහොම අත්දැකීම් තියෙන අය මේ ව්‍යවස්ථා කෙටුම්පතක් කියලා. දැන් මේක දිහා බැලුවම ඕන කෙනෙකුට මේක දිහා ඕන කෙනෙකුට පේනවා මෙය තවදුරටත් සාකච්ඡාව සඳහා මූලික දල කෙටුම්පත් නීතිමය ස්වරූපයේ වර්තාවක් මේක. දැන් හොඳ බලන්න දැන් ඔන්න හුඟක් ඒවා දැක්ව ශාන්බර හුඟක් තැන්වල XXX වෙන පරිච්ඡේදය. හෝ XXX වෙන පරිච්ඡේදය කියලා තියෙනවා. එහෙම තියෙන්නේ නැහැ නේ කෙටුම්පත් වල. ඒ කියන්නේ අවසානයක හදලවත් නැහැ. වගන්ති වල නම්බර තාම දාලා නැති නිසා XXX කියලා දාලා තියෙනවා. විකල්ප යෝජනා තියෙනවා. ඉතින් මේක වැඩිදුර සාකච්ඡාව සඳහා. පාර්ලිමේන්තුවේදී සම්මත වුණු යෝජනාව අනුව අවසාන වාර්තාව සමග තමයි කෙටුම්පතක් ඉදිරිපත් කරන්නේ මෙහෙයුම් කමිටුව විසින්. මෙය මෙහෙයුම් කමිටුව විසින් හදන ලද වාර්තාවක් මේකක් නෙවෙයි. මෙහෙයුම් කමිටුව මෙය ඉදිරිපත් කරනවා පමණයි. මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කරන අවසානයේදී ඉවත් කරන කෙටුම්පත පවා ව්‍යවස්ථා කෙටුම්පත වෙන්නේ නැහැ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ තවදුරටත් සාකච්ඡා කළා සංශෝධන වලට යටත්ව සංශෝධනය කරලා ඊට පස්සේ බලනවා එකඟත්වයක් තියෙනවද කියලා. තුනෙන් දෙකක් ගන්නට පුළුවන් තරම් සහයක් එම කෙටුම්පතට තියෙනවා නම් ඊට පස්සේ එය 50 කෙටුම්පතක් බවට පත් වෙනවා. කෙටුම්පතයි 50 පෙඩු කෙටුම්පතයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඔව්. අතරම මේ නීතිඥතුමනි මම ඔබෙන් මේක එකින් එක පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි. දැන් මේ ඇවිල්ලා ඔබ කියනවා ඉඳුරාම මේ ව්‍යවස්ථා කෙටුම්පතක් නෙවෙයි. නෑ. මේ හුදෙක් නීතිමය ලියවිල්ලක්. නීතිමය ලියවිල්ලක් විශේෂඥ කමිටුවක් විසින් වැඩිදුර සාකච්ඡාව සඳහා පදනම් කරගනි සඳහා. එතකොට දැන් මෙහෙයුම් කමිටුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒත් ඔබම කිව්වා 2017 නොවැම්බර් මාසයේදී අතුරු වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ අතුරු වාර්තාව අපි සතුව තියෙනවා සැප්තැම්බර් මාසේ. දැන් ඔවුන්ගේ මෙහෙයුම් කමිටුවේ අවසන් වාර්තාවක මෙහෙයුම් කමිටුවේ සමන වාර්තාවට තමයි ඇවිල්ලා නැහැ අපි. අදහස තමයි මෙම නීතිමය ස්වරූපයේ තිබෙන වාර්තාව තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී සාකච්ඡා කරලා සමාජිකයන්ගේ අදහස් ලබාගෙන ඉන්පසු ආපසු මෙහෙයුම් කමිටුවට ගිහිල්ලා අවසාන වාර්තාව ඉදිරිපත් කරනවා. ඒ අවසාන වාර්තාවට අමුණනව නීතිමය ස්වරූපයේ අවසාන කෙටුම්පත. ඒ කියන්නේ මෙහෙයුම් කමිටුවේ අවසාන කෙටුම්පත. ඒක 50 කෙටුම්පත නෙවෙයි. මෙහෙයුම් කමිටුවේ අවසන් වාර්තාවත් 50 කෙටුම්පතක් නෙවෙයි. මොකද අනු 50 කෙටුම්පතක් වෙන්නේ එම ලේඛනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කෙරුවා. ඔව්. ඒක ඉස්සෙල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සාකච්ඡා කරලා තුනෙන් දෙකක් ගන්න පුළුවන් නම් මේ කැබිනට් මණ්ඩලයට යවනවා. මේකෙන් පස්සේ එන ලේඛනය. කැබිනට් මණ්ඩලයට ලැබුවම කැබිනට් මණ්ඩලය සහතික කරලා ගැසට් පත්‍රයට පළ කෙරුවාම තමයි එය 50 කෙටුම්පතක් බවට පත් වෙන්නේ. එය කවදා හරි සම්මත වුණ දවසට තමයි ඒක
පනතක් එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවට පත් වෙන්නේ. මෙසක් ඕනෑම නීතියක් හදන්න ඉස්සෙල්ලා පනත් කෙටුම් පත කැබිනට් මණ්ඩලයට යන්න ඉස්සෙල්ලා නොයෙකුත් අවධියේ නීතිමය ස්වරූපයේ දළ කෙටුම් පත තියෙනවා. 19 සංශෝධනය ගත්තොත් ඒකට සම්බන්ධ වුණාම මගේ පරිගණකයේ තියෙනවා අඩුම ගානේ 10ක් විවිධ අවස්ථාවලදී හදන ලද ඩ්‍රාෆ්ට්ස් කැටුම්පත්. නමුත් ඒවා 50 කැටුම්පත් නෙවෙයි. ඒක අන්තිමන කැබිනට් මණ්ඩලයට ගිහිලා කැඩුමට් මණ්ඩලෙන් අනුමත වුණාට පස්සේ තමයි ඒක ගැසට් කෙරුවම තමයි 50 කැටුම්පත බවට පත් වෙන්නේ. එහෙනම් ඇයි මෙහෙම විවේචනයක්? ඇයි මේ වගේ අදහස් පළවීමක් එන්නේ? විශේෂයෙන්ම මේ විවස්ථා සම්පාදනයන් පිළිබඳ දැනුම්පත් භාවයක් තියෙන මන්ත්‍රීවරුන්ගෙන් මේක දැන් හදලා ඉවරයි මේ මේ තියෙන විවස්සක් හිටුම්පත කියලා. සම්පූර්ණ දේශපාලන හේතු. මේ සම්පූර්ණ දේශපාලන හේතු. මේක නිකන් අවස්සන්. ඔව් මම දැක්කරා නිල වික්‍රමසිංහ මහත්මයාත් ප්‍රකාශ කරනවා මේ බොරු කියන්න එපා මේ මුසාවාදා කියන්න එපා මේ නේද පන්සිල් රකින්නවා නම් මේ වගේ ප්‍රකාශ කරන්න එපයි කියන කාරණේ. හැබැයි ඔවුන් අපි දැක්ක ස්වාමින් වහන්සේලත් ගිහිල්ලා මේ ගැන කියනවා මේ අගමැතිවරයා කිව්වට ව්‍යවස්ථාවක් නැහැයි කියලා නෑ ව්‍යවස්ථාවක් හදලා තියෙනවායි කියලා. කුහේ හෝ එහෙම හදපු ලියවිල්ලක් තියෙනවද? එහෙම හදලා තියෙනවා නම් ඒක මගේ පරිගණකයේ තියෙන්න ඕනේ. මොකද මම මේකට සම්බන්ධ නිසා. දැන් 19 සංශෝධනයේ තියෙන හැම ඒක දැන් අඩු ගානේ මේකේ මේ විශේෂඥ වර්තාවේ මම මොකක් වගකීම කියනවා. මේ විශේෂඥ වර්තාවේ කොම්පියුටර් එකේ පිටපතක්වත් මගේ ළඟ නැහැ. මොකද මේකල ඒක හැදුවේ සම්පූර්ණයෙන් ඔකට ඔබතුමාගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. මුලදී මමත් මේ සාකච්ඡාවලට මමත් සුමන්දිරට මෙතුමත් ගියා. මොකද අපි දෙන්නා නීතිඥවරුන් නිසාත් අර මෙහෙයුම් කමිටුවේ තිබෙනවා මැනේජ්මන්ට් කමිටි කියලා ගලමාන කමිටුව කියලා. ඒකේ අපි සමාජිකයෝ නිසාත් මේ අපි මුලදී සාකච්ඡාවලට ගියා. පස්සේ මේ විශේෂඥයන්ම කිව්වා අපි කැමති ඔබතුමාලා දෙන්නත් නැතුව මේක හදන්නේ කියලා. ඊට පස්සේ මෙහෙයුම් කමිටුව දෙක සාකච්ඡා කරලා තීරණය වුණා අපි දෙන්නත් ඒකට යන්නේ නැහැ. ආණ්ඩු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වන අතිරේක ලේකම්වරයෙ යන්නෙත් නැහැ. අපි එක්ස්පර්ට්ස්ලාට කියන්නේ විශේෂඥයන්ටම කියනවා ඕගොල්ලන්ට ඕන විදිහට හදලා මේක කියන්නේ කියලා. දැන් මම පෙරේදා තමයි මේක පටන් ගත්තේ හරියට අධ්‍යයනය කරන්න. මටත් දැනටමත් මම සටහන් කරගෙන යනවා මම එකඟ වෙන්නේ නැති කරුණු කීපයක් තියෙනවා ගොඩක් නෙමෙයි සහ සමහර ඒවා තවත් දියුණු කරන්න පුළුවන් කරුණු. නිසා මේක අපේ කෙටුම් පතක් නෙමෙයි. හොඳයි. හොඳයි අද අපි ජයම්පති වික්‍රමරත්න මහත්මයා සමග කතා කරන්නේ ව්‍යවස්ථා අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්. ඔබටත් පුළුවන් 2:50, 53:15 ඔබට තිබෙන ඕනෑම ප්‍රශ්නයක් ජයම්පති වික්‍රමරත්න මහත්මයා වෙතට යොමු කරන්න. මොකද මේ සම්බන්ධයෙන් ඔබ තුළ ලොකු ගැටලු ගණනාවක් තියෙන්න පුළුවන්, අදහස් තියෙන්න පුළුවන්. ඒ අදහස් ගැටලු 2:50, 53:15 ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. දැන් ඔබ කිව්වා මේ කාරණයක් එහෙම මේ මේ ව්‍යවස්ථාවක් හදලා තියෙනවා නම් කෙටුම්පතක් හරි මගේ කොම්පියුටරේ තියෙන්න පුළුවන්, මගේ පරිගණකේ තියෙන්න පුළුවන් කියලා. ඒක නේද දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ සුමන්දිරන් මහත්තයාගේවත් එහෙම නැත්නම් ජයම්පති වික්‍රමරත්න මහත්තයාගේවත් කටුසටහනක් නෙවෙයි කියලා. කටුසටහනක් නෙවෙයි, ව්‍යවස්ථාවක් කියන්නේ කටුසටහනක් නෙවෙයි. නමුත් මෙහෙයුම් කමිටුව හදනවා නම් වාර්තාවක් මෙහෙයුම් කමිටුව එකතුලා හදනවා නම් එහි සමාජිකයෙක් හැටියට මම ස්ථිර වශයෙන්ම එහි එට දාක වෙනවා. ඒක මම ඉල්ලා ගන්නවා. එහෙනම් මේ සොෆ්ට් කොපි එකක් එකල මගේ කොම්පියුටරේට දාලා මම ඒක අධ්‍යයනය කළා. මොකද මම පුරුදුලා තියෙන්නේ පොත් කියවලා ලියන්න නෙවෙයිට වඩා මම පරිගණකයේ වැඩ කරන්නයි. ඒකල බල මම එහෙනම් ඒක සටහන් කරනවා. මෙන්න මේ වෙනස්කම් කරන්න ඕනේ කියලා සටහන් කරලා මම යෝජනා කරනවා මේ වෙනස්කම් කරන්න ඕනේ කියලා. සහතිකවම එහෙම කෙටුම්පතක් නැහැ. හොඳයි. දැන් එසේනම් දැන් ඔබ මේ කාරණයේදී විශේෂඥ කමිටුවේ කාරණයේදී ඔවුන් ඉල්ලා සිටිනා නම් ඔවුන්ටම දෙන්න මේක හදන්න කියලා. ඒක වාර්තා වෙලා තියෙනවා. මෙහෙයුම් කමිටුවේ සටහන් වල තියෙනවා මේ අපිවත් සම්බන්ධ වෙන්නේ නැතුව ඒගොල්ලෝ කැමති කියලා අන්තිම මේ වාර්තා මේ ඒගොල්ලන්ගේ
දල කෙටුම්පත් හරහා. මේ විශේෂඥ කමිටුවට බලපෑම් එල්ල වුණාද? පුද්ගලයෝ ඇවිල්ලා කිව්වද මේ විදිහට සකස් කරන්න ඕන තමන්ගේ නීති ලියවිල්ල අගමැතිවරයා කතා කරලා කිව්වද? ඔබලා කතා කරලා කිව්වද? එහෙම මේ බලපෑම් සිද්ධ වුණා. නෑ, ඔය සාකච්ඡාවේ යන අතරේ සමාජිකයන් දෙතුන් දෙනෙක් හිතුවා අපි මමයි සුමන්දිරට මැතිතුමාවත් එතන ඉන්න එක සුදුසු නැහැ කියලා. මොකද ඒකේ නිකන් බලපෑමක් හැටියට ඒක ගැනෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපි දෙන්න බොහොම කැමැත්තෙන් කිව්වා එහෙනම් අපි දෙන්නත් එන්නේ නැහැ කියලා. ඔව්. දැන් දැන් මේ වන විට මේ තියෙන ලියවිලි සියල්ල පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙනවා. ඊළඟට මොකක්ද වෙන්න ඕනේ? ඊළඟට වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ හැටියට අපි රැස් වෙලා මේ වාර්තාව විශේෂඥයන්ගේ ඉදිරිපත් කරන ලද නීතිමය ස්වරූපයේ වාර්තාව අපි සාකච්ඡා කරනවා. මෙහි වගන්තියක් වගන්තියක් ගන්න කියන්න පුළුවන්. අපිට ඕනම දිගස ගේසර දවස් 6ක් සාකච්ඡා කරවන්නේ මේ අනුකමිට වාර්තාව. ඒ වගේ සාකච්ඡා කරනවා. ඊළඟට ඒතර රටෙත් සාකච්ඡාවක් ඇති වෙනවා. එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය තුළට පමණක් සීමා නොකළ යුතුයි. නොකරන්නේ අත කෙරෙන්නේ නැහැ. රට පුරාම අපිට ඕනේ සාකච්ඡාවක් මේක. මම අද මෙතෙන්ට ආවෙත් ඒ නිසායි. මේ වගේ සාකච්ඡාවකට පුළුවන් තරම් අපිත් ඉඩ අරිනට ඕනේ. ඔව්. රටේ ඇති වෙන සාකච්ඡාව අනුව සමහර විට දැන් ගියසරෙත් රටේ පුරවැසියන්ගෙන් ඉතාමත් හොඳ යෝජනා ඉදිරිපත් වුණා. ඒ යෝජනා සියල්ල බලාගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය තුළද කෙරෙන සාකච්ඡාව බලලා නැවත මෙහෙයුම් කමිටුව හැටියට රැස් වෙලා එදාට තමයි පටන් ගන්න අපි නීතිමය ස්වරූපයේ අවසාන වාර්තාව සමඟ අනුමනන කෙටුම්පත් හදන්නේ. එතකොටත් අපිට සමහර විට නීති කෙටුම්පත් කරුගෙන්ම දෙපාර්තමේන්තුවේම සහාය ලබා ගන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන් සමග වැඩ කරන සමග කටයුතු කරලා මේ විශේෂඥ කමිටුවේ මේ උපදෙසුත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්‍රාමලත් කෙටුම්පත් කරුවන් ලංකාවේ ඉන්නවා. ඔවුන්ගේ සහායද ගන්න පුළුවන්. එතකොට තමයි අවසාන අවසාන කියන්නේ මෙහෙයුම් කමිටුවේ අවසාන වාර්තාවට අමුණන කෙටුම්පත ගැන පටන් ගන්න. එතකොට නම් මම ඒකට කෙලිම දායක වෙනවා. මගේ ඒ බව නම් කියන්න පුළුවන්. මොකද මටත් මේ පිළිබඳ යම් අත්දැකීම් තිබෙන නිසා. දැන් ඔබ 2010 චන්ද්‍රකා කුමාරතුංගගේ මහත්මිය හදන කොටත් හිටියා. ඒ කමිටුවේ සමාජිකයෙක් මම 19 වෙනි සංශෝධනය හදපු කමිටුවෙත් මම සම්බන්ධල හිටියා. හොඳයි. හොඳයි අපිත් එකතු වෙලා ඉන්නවා කීර්ති හේවාමාන මහත්මයා. කීර්ති මහත්මයා ආයිබෝන් ඔබට අවස්ථාව තිබෙනවා ප්‍රශ්න යොමු කරන්න. කීති මහත්මයා දුරකථනයෙන් විතරක් එකතු වෙන්න මේ මොහොතේ. ආයිබන් මට එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ විවස්ථාවක් අදලා ඔව් හොඳයි අහන්න. කීති මහත්මයා ටෙලිවිෂන් කරන්න හදන්නේ ප්‍රධාන මේක සම්පූර්ණ දේශපාලන කාර්යසභාවක් නේද මේ කරන්න හදන්නේ? මේ දේශපාලක හොඳයි සමාවෙන්න. කීර්ති මහත්මයා රූපවාහිනිය හඬට සම්බන්ධ වෙන්නේ නැතුව එක දිගට ප්‍රශ්න අහන්න. ඔකේ. දැන් මට තේරෙන්නේ මෙ ඔව් හා හරි මට මේ කරන්න හදන දේ දේශපාලනීය කඩා ඒ රටේ කඩා කප්පල්කාරී වැඩකටයුතු ඇරෙන්න මේක සාමාන්‍යයෙන් රටට ගැලපෙන දෙයක් නෙවෙයි මේ අවස්ථාවේ. හොඳයි. හොඳයි බොහොම ස්තුතියි කීර්ති මහත්මයා ඔබට. කීර්ති මහත්මයාගේ අදහස තියෙන මේ ව්‍යවස්ථාවක් සකස් කිරීම අදට ගැලපෙන දෙයක් නෙවෙයි කියලා. ඒ පිළිබඳ වෙනස් මත තියෙනවා. ඒ එතුමාගේ මතය. නමුත් මේක හදන්න බෑ තනියම කාටවත්. මෙය හදන්න නම් මේක ව්‍යවස්ථාවක් බවට පරිවර්තනය වෙන්න නම් ඉසල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය තුළ සාකච්ඡා කරලා තුරෙන් මන්ත්‍රීවරුන්ගෙන් තුරෙන් දෙකගේ කැමැත්ත ඒට තියෙන බව පෙනෙන්න ඕනේ. ඔව්. ඒතර තමයි කැබිනට් මණ්ඩලය මේ පනත් කෙටුම්පත් ලෙස ගැසට් පත්‍රයේ පරගල දිගටම ඊළඟ පීවර ගන්න. ඉන්පසු ඒට ශ්‍රේෂ්ඨාධිකරණයේ මේකට අභියෝග කරන්න පුළුවන් කෙනෙකුට. ඉන්පසු පාර්ලිමේන්තුව තුල සාකච්ඡා කළා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සාකච්ඡා කරුවට මේක ව්‍යවස්ථාව බවටපත් වෙන්නේ නැහැ. නැවත පාර්ලිමේන්තුව හැටියට රැස් වෙලා යන්න ඕනේ. ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය දෙන්න ඕනේ. ඉන්පසු තුනෙන් දෙකක් හම්බුනොත් තමයි ඔව් ඊළඟ පියවරට යන්නේ. ඉතින් ඒ නිසා මේක වෙනත් කෙනෙකුට මතයක් තියෙන්න පුළුවන් මේක කාලේනාස්ති කරන වැඩක් කියලා. නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන එකක් කාලේනාස්ති කරන වැඩක් කියලා මම නම් පිළිගන්නේ නැහැ.
නමුත් මේක මේ අපි කීප දෙනෙකුට ඕන විදිහට හදන්න බෑ. මේකට 3න් 2ක් අවශ්‍යයි පාර්ලිමේන්තුවේ. ඉතින් පාර්ලිමේන්තුවේ 3න් 2ක් හිතන්නේ නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් ඕනේ නැහැ කියලා. එහෙම නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් වෙනුවට වර්තමාන ව්‍යවස්ථාවට යම් යම් සංශෝධන පමණක් ගෙනාලා මේකෙන් කොටසක් පමණක් ගෙනාලා ඒකත් වෙන්න පුළුවන්. මේ තනි ලියවිල්ලක් හැටියට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පරිවර්තනය වෙන්නේ නැතුව වර්තමාන ව්‍යවස්ථාවට ගේන සංශෝධනයක් ලොකු සංශෝධනයක් වෙන්නත් පුළුවන්. මම ඒක බැහැර කරන්නේ. මම ඒකට විරුද්ධත් නැහැ. මම මගේ ප්‍රථම කැමැත්ත තියෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට. නමුත් සංශෝධන ගේනවා නම් අපිට ඒ සංශෝධන නම් ගේන්න පුළුවන් නේ. අද තියෙන තත්ත්වයේ හැටියට මම ඒක ඒ පිළිබඳව මට විරුද්ධත්වයක්වත් නැහැ මට. හොඳයි. හොඳයි. දෙහිවල සිල්ව මහත්මයාට අවස්ථාව දෙන්න මොහොතකට පෙර ආතුව අපේ දැන් මැදකොට අබේදිස්සම මමයි මහාචාර්ය මේ අබේකොට මැදකොට අබේදිස්ස හාමුදුරුව ඇතුළු ස්වාමින් වහන්සේලාත් මල්වතු වස්කිරි හාමුදුරුව හම් වෙලා උන්වහන්සේ ඉල්ලන්නේ රජයට කියන්න කියලා. මේ මොහොතේ ව්‍යවස්ථාවක් ඕනේ නැහැ කියලා. ඉතින් මේ මොහොතේ ව්‍යවස්ථාවක් ඕනේ කියන විශාල පිරිසකුත් ඉන්නවා. ඔබ විශ්වාස කරනවා? ඔව්, තරයේ විශ්වාස කරනවා. අපි දැක්කා පසුගිය ව්‍යවස්ථා අර්බුදයේදී ඔක්තෝබර් මාසේ 26න් පස්සේ මේ රටේ ජනතාව කොපමණ උනන්දු උනන්ද කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ කරුණ පිළිබඳ ලක්ෂ ගණන් මිනිස්සු පාට බැස්ස ප්‍රකාශන නිකුත් කෙරුවා. සමහරු තමන්ගේ අද විරෝධතාවය ප්‍රකාශ කෙරුවා බෙර ගහලා. සමහරු පෙළපාලි ගියා. සමහරු ප්‍රකාශන නිකුත් කෙරුවා. සමහරු බෝධි පූජා පැවැත්වුවා. වෙනත් ආකාරයට තමන්ගේ මේ උනන්දුව පළ කෙරුවා. ඒකෙන් අපිට පේන්නේ මේ රටේ ජනතාව ඔය කියන විදිහට මේ වගේ සම්පූර්ණයෙන් පරිබාහිරව ඉන්න කට්ටිය නෙවෙයි. ඒ ජනතාව මැදිහත්වල බලපෑම් කරපු නිසා තමයි අපිට මේවා බේරගන්න පුළුවන් වුණේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බේරගත්තේ මේ රටේ ජනතාව. හොඳයි. සිල්වා මහත්මයාට අවස්ථාව තිබෙනවා දෙහිවලින්. ආයිබෝන් ඔබට. ආයිබෝන් මහත්මයා, මම ආසයි මේ ඔය ව්‍යවස්ථාව මහත්මයා එක දිගටම ওই විදිහම කරගෙන යන මාස්ටර්. මොකද මේ රටේ එකම කට්ටියක් හැමදාම ඒගොල්ලෝ මේ බලයට එන්න බොරු කිය කියා පන්සල් ගාන ගිහිල්ලා මේ වෙන්න නැති දේවල් අපිට මේ මිනිස්සුන්ට මොලියට දානවා. ඉතින් ඒක නිසා අපි ඒක රට මේ අපි ආසයි ওই ව්‍යවස්ථාව ඇවිල්ලා ওই විදිහට ඇවිල්ලා ඒ කට්ටිය වයින් කරලා අලුත් ওই විදිහට එන්න ඕන ව්‍යවස්ථාව මාත්මයා. ඒකට ඔව්. හොඳයි. ඔබ කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි කියලා. බොහොම ස්තුතියි. දැන් කොහොම වුණත් දැන් අලුත් ව්‍යවස්ථාවක් ඔබ කිව්වා වගේම එහෙම අලුත් ව්‍යවස්ථාවක් ඕනේ කියන පිරිසකුත් ඉන්නවා. දැන් නමුත් නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න වත්මන් පාර්ලිමේන්තුවට සුජාතභාවයක් නැහැයි කියලා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරනවා. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පස්සේ මේ සුජාතභාවයක් නැහැ මේ පාර්ලිමේන්තුවට මහජන මතයක් නැහැ කියලා. පාර්ලිමේන්තුවක් සම්මත කරන්නේ අවුරුදු 5කට. ව්‍යවස්ථාවක් සම්මත කරන්න සුජාත භාවයක් නැත්නම් එහෙමනම් කිසිම පනතක් සම්මත කරන්න මේ පාර්ලිමේන්තුවට සුජාත භාවයක් නැහැ. ආවැලේකනේ සම්මත කරන්න සුජාත භාවයක් නැහැ. යෝජනාවක් සම්මත කරන්න සුජාත භාවයක් නැහැ. පළාත් පාලන මැතිවරණ තියන්නේ පළාත් පාලන ආයතන වලට නියෝජිතයන් පත් කිරීම සඳහා. පළාත් සභාව වලට පත් කරන්නේ පළාත් සභා දිවීම සඳහා. පාර්ලිමේන්තුව එහෙමනම් ඉතින් පාර්ලිමේන්තුව අලුත් පාර්ලිමේන්තුවක් හදලා ඊළඟ දෙවෙනි අවුරුද්දේ පළාත් සභා මැතිවරණයක් හෝ පළාත් පාලන ආයතනයක් මැතිවරණ තිබ්බහම ඒතර පාර්ලිමේන්තු සුජාත භාවය නැති වෙනවද? එහෙම නෙවෙයිනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අවුරුදු 5ම මේක කරන්න පුළුවන්. මේක කොහේ හරි කියලා තියෙනවද අවුරුදු 5 අන්තිම අවුරුද්දේ කරන්න බෑ 50 සම්මත කරන්න බෑ කියලා? එහෙම නැත්නම් පළාත් පාලන ආයතන වල මැතිවරණ ප්‍රතිඵල අනුව මේ බලපෑමක් තියෙනවද මේ ව්‍යවස්ථාව? එහෙම නැහැ. ඒවා දේශපාලන ප්‍රකාශ. හොඳයි. දැන් මේ සියලු කටයුතු පටන් ගන්න ඉස්සෙල්ලා 2015 ජනවාරි 8 වෙනිදාට පෙර ආතුව එක්සත් ජාතික පෙරමුණ හැටියට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් ව්‍යවස්ථාවක් හදනවායි කිව්වා. මං හිතන්නේ ඒ හා සමාන ප්‍රකාශයක් තිබුණා මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේදී. තෝනොත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් කිව්වා තමන් බලයට නැවතපත් වුණොත් අවුරුද්දක කාලයක් ඇතුළත අලුත් ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සිදු කරනවායි කියලා. එතකොට ජන ඡන්ද සංඛ්‍යාව බැලුවත් විශාල ඡන්ද සංඛ්‍යාවකින් මේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකම සම්මත වුණා. ඒත් මේ පාර්ලිමේන්තුවට එහෙම හැකියාවක් දැන් තියෙනවද? මොකද ව්‍යවස්ථාවක් ඔබම කිව්ව ව්‍යවස්ථාවක් සම්මත කරගන්නවා නම් 3න් 2ක බලයක්කින් ඒක 3න් 2කින් සම්මත වෙන්න ඕනේ කියලා. එහෙම හැකියාවක්
රජයකට රජයට නෑ මේ මොහොත වෙන. දාන වෙන සංශෝධනය සම්මත කරේ කොහමද? ගිය පාර්ලිමේන්තුවේ පස්වෙනි අවුරුද්දේ අග ආණ්ඩුවට තුනෙන් දෙකක් තියා සරල බහුතරයක්වත් නැතු. හවුල් ආණ්ඩුව තිබුණේ නෑ. ඉන්පසු ජනතාවගේ සහය තිබුණා මැතිවරණයේදී ප්‍රකාශ කරපු ජනතාවේ ජනතාවගේ අදහස බොහොම පැහැදිලිව ප්‍රකාශ වෙලා තිබුණා. ඉන්පසු අපි ගියා විරුද්ධ පක්ෂයත් එකඟ වෙලා හැදුවා මේ ව්‍යවස්ථාවක් අලුත්. ව්‍යවස්ථාවකට මේ 19 වෙනි සංශෝධනය. ඒතර විශේෂ සත්‍යයක් තිබුණා මේ වගේ බෙදීමක් තිබුණේ නැහැ. මේ වගේම විශේෂ තත්වයක් අදත් තියෙනවා. හෙට අනිද්දා මැතිවරණ එනවා. නිසා මැතිවරණ එනකොට හැම පක්ෂයක්ම සූදානම් වෙනවා මැතිවරණයට. ඔකේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තකින් එක පක්ෂයක් යමක් කරනවට විරුද්ධයි ඒ පක්ෂයට වාසිය කියලා. නමුත් අනෙක් අතට ඒ වගේම පක්ෂ බලනවා ඊළඟ මැතිවරණයේදී මේක අපිට වාසිය වේද කියලා. දැන් ව්‍යවස්ථා වෙනසකට දැන් මම හොඳටම දන්න කාරණයක් තමයි ඔය මොනවා ප්‍රසිද්ධිය කිව්වත් විරුද්ධ පක්ෂයේ ඉන්න කණ්ඩායම් දෙවන ජාතික සන්ධානයත් එක්ක නිල නොවන සාකච්ඡා පටන් ගන්න තියෙනවා. මම බොහොම වගකීමකින් කියන්නේ. එහේ මන්ත්‍රීවරුත් එක්ක නිල පක්ෂ හැටියට නෙවෙයි දෙවන ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුත් එක්ක සාකච්ඡා කරනවා. ඇයි? උතුරු නැගෙනහිර ඡන්ද ගන්න ඕනේ. මේ නිසා යම් යම් කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා. ජාතික ගැටලුවට විසඳුමක් ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කරනවා. 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ඒ සඳහා අවශ්‍ය සුළු කුඩා නීතිමය මේ ව්‍යවස්ථා සංශෝධන ගලන මේක සම්පූර්ණ කරන්න පුළුවන්ද කියන එක ගැන සාකච්ඡා කරනවා. එව්වත් වෙනවා මේ තිරය පිටපස්ස. මුගක් දේවල්. මම දන්නවා ඒ වගේ දෙනවා කියලා. මම වට විරුද්ධත් නැහැ. මොකද එහෙම කරලා හරි ඡන්දයක් කිට්ටුවේ මෙහි හින්දා හරි විවිධ දේශපාලන පක්ෂවලට විවිධ හේතු මත එකතු වෙලා යම් යම් ව්‍යවස්ථාවල් වෙනස් කරන්න යම් යම් ව්‍යවස්ථා වෙනස්කම් කරන්න පුළුවන් නම් මම ඒකට විරුද්ධ නැහැ. මම අර මුල් දිගටම කිව්වේ මම කැමති අලුත් ව්‍යවස්ථාවකට. නමුත් මේ වෙලාවේ සාධනීය සංශෝධන කියන්න පුළුවන් නම් මම මොකට විරුද්ධ නැහැ. මම සම්පූර්ණ පක්ෂයි. හොඳයි. හොඳයි. ඊළඟ සිංහ මහත්මයා එප්පා වලින් එකතු වෙලා ඉන්නවා. ඊළඟ සිංහ මහත්මයා ආයිබෝන් ඔබට මම කියන්නේ මේ සාකච්ඡාව මම බලාගෙන ඉන්නේ. ඔව්. මේ ආණ්ඩුවට කොන්දක් නැති කියලා තියෙනවා මේ හරියටම ව්‍යවස්ථාවක් රටට ඕනේ කියන එක ප්‍රචාරය කරන්න. ඔව්. ඒක ආණ්ඩුව වගේම දරන්න ඕනේ. අපි ඡන්දෙ දීලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 220 දෙනාට අවුරුදු 5ක් යනකල් අපේ රටේ ව්‍යවස්ථාදායක කටයුතු කරන්න. ඔව්. එතකොට ඒකට සුජාතභාවයක් නැහැ කියලා කියට තියන්න අයිතියක් නැහැ මේ මන්ත්‍රීවරුන්ට. ගැටි අවුරුදු 5 ඇතුළත ඒ කාර්යභාරය කරන්න ඕනේ ඉතින්. පළාත් සභාවට ඡන්ද දීලා තියෙන්නේ පළාත් සභාව නිවේදක පත්‍ර ගන්න. පළාත් සභාවට ඡන්ද දවතර දෙන්නේ ඒකට. ඒකත් ඒකෙන් මේ ජනමතය යට වෙන්නේ නැහැ. ඒ නිසා මම පැහැදිලිවම කියනවා මේ ජයම්පති මහත්මයාට රටට ව්‍යවස්ථාව අවශ්‍යයි. ඒක නිවැරදිව කරන්න ඕනේ. ඔය 225 දෙනෙක් එක්ක වෙලා හෙට මේ තෝරගල් අවුල නැතුව කට්ටි එකතු වෙලා හොඳ දේ එකතු කරන්ද වැරදි දේ ඔකෙන් ඉවත් කරන්ද ඒකලා එක පොතක් විදිහට ගහලා අපට මෙච්චර කාලයක් අවුරුදු 40ක් දොස් කිව්වා ජයද්ද වර්ධන මහත්මයාගේ ආණ්ඩුක ව්‍යවස්ථාවට. එහෙනම් ඒ දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. දැන් ඒක නිවැරදි කරන්න 225 දෙනෙක් එක්ක වෙලා. ඒකයි මගේ ඉල්ලීම. හොඳයි. හොඳයි. ඊළඟ සිංහ මහත්මයා කියන්නේ මේ ආණ්ඩුවට කොන්දක් නැහැ කියලා අලුත් ව්‍යවස්ථාවක් හදන්න. ඔබ එකඟද? කොන්දක් නැහැ කියලා නම් මම කියන්නේ. නමුත් මේ කොන්දක් නැත්තම් මෙච්චර දුරට යන්නේ නැහැ. නමුත් මේ මීට වඩා කාර්යක්ෂමව මෙයා කරන්න පුළුවන් කියලා නම් මම විශ්වාස කරනවා. අනිත් එක තවත් තියෙනවා මම ඒක ප්‍රසිද්ධ මම ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරයෙක් වුණාට මම ඒක ප්‍රසිද්ධිය කියනවා කියලා තියෙනවා මම දැනුත් කියනවා ඉස්සරහට කියනවා. ආණ්ඩු ක්‍රම ආණ්ඩුවේ පක්ෂයේ ඇමතිවරු මන්ත්‍රීවරු මීට වඩා මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා කරන්න ඕනේ. එහෙම දායකත්වේ නම් මදි හොඳට. අගමැතිතුමා කතා කරනවා. ඇමතිවරු කීප දෙනෙක් කතා කරනවා මම නම් කියන්න කැමති නැහැ. මන්ත්‍රීවරු කීප දෙනෙක් කතා කරනවා. නමුත් හැමදෙනාම කතා කරන්නේ නැහැ. මම කියන්නේ ඒගොල්ලෝ විරුද්ධයි කියලා. නමුත් මේකට දායක වෙන්නේ නැහැ. මම හැම වෙලාවෙම සංසන්දනය කරන්නේ 1994 2000 කාලය තුල. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහතුන්ගේ මැතිණියගේ කාලේ. එතුමිය මේකට නායකත්වය දීලා ජනාධිපතිනි හැටියට නායකත්වය දීලා රටට පැහැදිලි කෙරුවා. සුදු නෙළුම් ව්‍යාපාරයේ තවලම නොයෙකුත් මම මතකයි මම රැසින් 200කට යන්න ඇති. පාසල්වල සාකච්ඡා කරනවා. ශිෂ්‍යොත් එක්ක දේශපාලන විද්‍යාව කරන ශිෂ්‍යොත් එක්ක සාකච්ඡා කරනවා. මෙව්වා සාකච්ඡා කළ ඕනේ පණිවුඩේ ගෙදරට අරන් ගියා. හැම මට්ටමකම සාකච්ඡා කරනවා. වීදි නාට්‍ය කෙරුවා. චිත්‍රපටි හැදුවා. නාට්‍ය කෙරුවා. සංගීත සංජාලන තිබුණා. එමගින් මේක සංනිවේදනය කරලා
එක්දාස් නමසය අනුව හයේ ප්‍රංස සමාගමක් ලංකාවට ඇවිලා කවුරුද්දන්න නැතුව මම දැනගෙන හිටිය ගැන බොහොම හිමින් ජනයාගේ මතය විමසන සමීක්ෂණයක් කෙරුවා. අලුත් ව්‍යවස්ථාව ගැන ඒ අලුත් ඉදිරිපත්වන යෝජනා පිළිබඳ. ඒ වෙලාවේ දෙමළ මුස්ලිම් සහ කඳුරට දෙමළ ජනකොට්ටාසවල 70-80 ව්‍යවස්ථා වෙනසකට පක්ෂව හිටිය. නමුත් සිංහල ජනතාව අතර තිබුණ 128ක වගේ ගාණක්. නමුත් අර සුදු නෙළුම් සහ තවලම එකෙන් පස්සේ අවුරුදු දෙකකට පස්සේ නැවත එම කණ්ඩායම ඇවිල්ලා සමීක්ෂණ කරනකොට 100ට මම හිතන 70කට කිට්ටු වෙන්න. මට හරි සංඛ්‍යාව මතක නැහැ. නැගලා තිබුණා. ඒ සිංහල ජනතාව අතර අදහස වෙනස් වෙලා. සිංහල සම්පූර්ණ. හොඳයි. ඒ වගේම තමයි රාජපක්ෂ පාලනය යටතේ පත් කරන ලද APRC සර්වපාක්ෂික කමිටු වාර්තාව තිස්සවිතාරණ මහාචාර්ය තිස්සවිතාරණගේ නායකත්වයෙන් හදපු වාර්තාව. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජනය කෙරුවේ මහාචාර්ය විශ්වවර්ණපාල. එම යෝජනා පිළිබඳව LTT එක පරාජය වෙන්න මාස 3කට ඉස්සෙල්ලා පෙබරවාරි මාසේ ඇවිල්ලා සමීක්ෂණයක් කෙරුවා. ඒ කෙරුවේ මට ඔහුගේ නම මතක නැහැ. අයර්ලන්තේ විදිහට මට මතක. ඔහුට ගැටුම් කාරී ප්‍රදේශ පළාත් මේ රටවල් වල විශේෂ දැනුමක් තිබුණා ඔහුට මේ වගේ ජනමත විවර කළා. ඒකෙදි අපි පුදුමයට පත් කරමින් LTT එක පරාජය වෙන බව දැන දැනත් හොඳටම දන්නවා මේක බේදුම්වාදී කියන ප්‍රචණ්ඩත්වය ඉවරයි කියලා. ඒත් දේශපාලන විසඳුමක් ඕනේ කියලා මට මතක නැහැ 100ට ගාන 60ක පමණ සිංහල ජනතාව අතර මේ කැමැත්ත ප්‍රකාශ කළා. එම කණ්ඩායම ඊට අවුරුද්දකට පස්සේ ආවා 2010 අවුරුද්දකට පස්සේ ඇවිල්ලා නැවතත් ඒ සමීක්ෂණය කරුවාම සිංහල ජනතාව අතර සහාය ව්‍යවස්ථා වෙනසකට ඊටත් වඩා වැඩි වුණා. ඊට පස්සේ 70 ගානකට ගියා. ඒකෙන් පේනවා මේ රටේ ජනතාව ඔය වැඩි දෙනා ඔය මාධ්‍යයෙන් සමහර මාධ්‍ය විසින් පෙන්නුම් කරන මහජන මතයෙන් නෙවෙයි තියෙන්නේ. දේශපාලඥයන් පෙන්නුම් කරන මහජන මත පෙන්නුම් කරන්න උත්සාහ කරන මහජන මතයෙන් නෙවෙයි තියෙන්නේ. නියම මතය ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඒ මතය තමයි පිළිඹුනේ ඔක්තෝබර් 26 සිට තිබුණු මාස එකමාර දෙක කාලය තුල. එදාට ඒකෙන් තමයි ජනතාව කොච්චරම් ව්‍යවස්ථාකාර ව්‍යවස්ථානුකූල කාරණා පිළිබඳව උනන්දුවක් තියෙනවද කියලා අපි අද්දිටුවේ එම දවස් 52 ඇතුළත. හොඳයි. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අලුත් ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්ධයෙන් තවත් ප්‍රශ්න තිබෙනවා අපිට ජයමති වික්‍රමාර්ථ මහත්මයාට යොමු කරන්න. ඒ වගේම 2:50, 53:15 තවදුරටත් ඔබට විවෘතයි. අපි විරාමයකට ගිහිල්ලා නැවතත් ඉක්මනින්ම එකතු වෙමු. හොඳයි. ආචාර්ය ජයමති වික්‍රමාර්ථ මහත්මයා, දැන් ඔබේ අතේ තිබෙනවා මේ අපි තාම හරියට මේක කියවලා නැහැ ඔය විශේෂඥ කමිටුවේ වාර්තාව සම්පූර්ණයෙන් ඔබ කියවලා තියෙනවද මේ? නැහැ, මම මේ කියවන්න පටන් ගත්තා. දැන් හුඟක් හරිය මං කියෙව්වා. ඔව්. නමුත් මම දැන් සටහන් දාගෙන ගියන මට වගන්තිය දිගට කියවන්න වෙලාවක් තිබුණේ නැහැ. මම ඇත්ත වශයෙන්ම අද උදේත් සුභාරති ප්‍රෝග්‍රෑම් එකට ගියා. අදහස මට සාකච්ඡාවක් තිබුණා. අද මේ තුන් දවසට පවත්වන තුන්වෙනි සාකච්ඡාව නිසා මම පෙරදමක කියන්න පටන් ගත්තා. ඔව්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඕක කියවලා තියෙනවද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බාර දුන්න 11 වෙනිදා ගිය සිකුරාදා. ඒ කියන්නේ සියලු දෙනාට ඔව් භාෂා තුනෙන්ම පිටපත් දුන්නා. සියලුම දෙනාට ඕකේ පිටපත් බාර දීලා තියෙනවා. ඔබ විශ්වාස කරනවද ඔන්න මේක කියවලා ඇති කියලා? සමහරු ඇත්ත. මොකද දැනටමත් මගෙන් අපිට ඔය අපි දන්න මන්ත්‍රීවරු විශේෂ ගාණු පක්ෂ මන්ත්‍රීවරු කතා කරලා සමහර ඒවා පිළිබඳව යම් පැහැදිලි කිරීම මෙහෙම ඉල්ලා ගන්නවා අහගන්න. ඔව් නෑ, දැන් මීට විරුද්ධව අදහස් දක්වන ස්වාමින් වහන්සේලා ඇතුළු අනිකුත් සංවිධාන ওই වார்த்தාව කියවලා මේ විරෝධතා පළ කරනවා කියලා ඔබ විශ්වාස කරනවද? මට ඒ ප්‍රශ්නට මට උත්තර දෙන්න බෑ. නමුත් ඒ මීට විරුද්ධව කතා කරන අයගේ ආය කරන ප්‍රකාශ වලින් පේනවා මේ පිළිබඳව නිසි අධ්‍යයනයකින් තොරව මේ කතාවල් කියන්නේ කියලා. එහෙනම් කොහොමද දැන් මේ මේ ව්‍යවස්ථාව ෆෙඩරල් ස්වරූපේ දැන් මේක ව්‍යවස්ථාවක් කිව්වා මේ මේ වார்த்தාවල තියෙන්නේ ෆෙඩරල් ක්‍රම මේ මේ ස්වරූපේ පාලන ක්‍රමයක් තමයි මේ ගේන්න හදන්නේ කියන කාරණා කොහොමද මතුවෙන්නේ? මම හිතනවා ෆෙඩරල් ක්‍රමය ගැන ෆෙඩරල් කියන්නේ මොකද්ද කියලාත් හරියට දන්නේ නැතිව තමයි එහෙම කියන්නේ. මොකද්ද ෆෙඩරල් කියලා කියන්නේ? ෆෙඩරල් රාජ්‍යයක තිබෙනවා මධ්‍යම ආණ්ඩුවක් සහ
ඒකක ගණනාවක් තියෙනවා. මධ්‍යම ආණ්ඩු සහ ඒකක අපි කියනවා ඉංග්‍රීසියෙන් coordinate powers කියලා. එකක් අනිතකට වඩා යට නෑ, subordinate නෙවෙයි, coordinate එකම. එතකොට පරමාධිපත්‍යය උදාහරණයක් වශයෙන් ඇමරිකාව ගත්තොත් පරමාධිපත්‍යය තිබෙනවා සමස්ත ඇමරිකන් ජනතාවට අතරත් එක එක ප්‍රාන්තයේ ජනතාවත් අතරත් බෙදී ගිහින් තියෙනවා. ද ඉංග්‍රීසින් කරන ක්ලාසික් ෆෙඩරල් ස්ටේට්, ඒ කියන්නේ උපරිම ෆෙඩරල් ක්‍රමයක් තිබෙන රටක් හැටියට පෙන්නොත් එහෙම. ඇමරිකාවේ අර ප්‍රාන්තවල බලතලවලට කිසිම සම්බන්ධයක් නැති වගන්තියක් පවා වෙනස් කරන්න නම් මධ්‍යම ව්‍යවස්ථාදායකය කියන්නේ වොෂින්ටන් වල රැස් වෙන සෙනෙට් මණ්ඩලයේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කැම අනුමැතිය සහ ප්‍රාන්ත 50න් 3න් 2ක කැමැත්ත තිබිය යුතුයි. ඒ කියන්නේ ඇමරිකන් ජනතාවට පමණක් තීන්දුව ගන්න බෑ. ඇමරිකන් ජනතාව සමස්තව ගන්න තීන්දුවට අමතරව එක එක ප්‍රාන්තවල 3න් 2ක් කැමැත්ත දෙන්නට ඕනේ. ඒක තමයි coordinate powers. එක මට්ටමේ තියෙන powers. ඒක තමයි ක්ලාසික් ෆෙඩරල් කියන්නේ. පැහැදිලි ලෙස ෆෙඩරල් රටක්. ඉන්දියාවට වඩා ටිකක් වෙනස්. ඉන්දියාවට වඩා වෙනස්. ඉන්දියාවට අපි කියනවා අර්ධ ෆෙඩරල් කියලා. ඇයි? එහෙත් තියෙනවා ඒකක. මධ්‍යම ආණ්ඩුව තියෙනවා ඒකක තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සියලුම වගන්ති ඕනම වගන්තියක් වෙනස් කරන්න ප්‍රාන්තවල කැමැත්ත අවශ්‍ය නැහැ. මධ්‍යම රජය සහ ප්‍රාන්ත අතර සම්බන්ධතා වලට බලපාන වගන්ති වෙනස් කිරීමට පමණක් ප්‍රාන්තවලින් 3න් 2ක් කැමැත්ත දෙන්න ඕනේ. මධ්‍යම ව්‍යවස්ථාදායකය ආරෙන්න. ඒ නිසා අපි එකට කියනවා අර්ධ ෆෙඩරල් කියලා. දැන් අපේ ෆෙඩරල් ලක්ෂණයක් මෙම යෝජිත කැටුම්පතේ මේ මොකද්ද මේ විශේෂඥ වාර්තාවේ තිබෙනවා නම් එහෙම නැත්නම් අපේ මෙහෙයුම් කමිටු වාර්තාවේ තියෙනවා නම් එහෙමනම් මෙහි කියවෙන්න ඕනේ අනාගත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සඳහා පළාත් සභාවලද කැමැත්ත නැතුව එය කරන්නට බැහැ කියලා. එහෙම කොහෙවත් නැහැ. අනෙක් අතට පැහැදිලිව කියනවා ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටවන අතර එය අත්හැර නොහැක බෙදිය නොහැකි වනු ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඕනම සංශෝධනයක් සඳහා හෝ පරිචින්න කොට ඒ වෙනුවට අලුත් වෙනත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව. ඒකම තමයි මේකෙත් තියෙන්නේ. ආකාරයට පාර්ලිමේන්තුව සහ අදාළ තැන්වලදී ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පැවරිය යුත්තේ. ඊළඟට මේකෙත් තියෙනවා මෙම විශේෂඥ වාර්තාවේ පැහැදිලිව කියනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය කිරීම ආදීම වචන පාවිච්චි කළා කියනවා. මෙම ආණ්ඩු ක්‍රමයේ විද්‍යාන සලසා ඇති ආකාරයට ව්‍යවස්ථා දායකයට හා ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පැවරිය ඇති රාජ්‍යයක් ලෙස සැලකේ. ඒකී රාජ්‍ය කියන්නේ මොකක්ද කියලා නොබෙදුණු සහ නොබෙදී බෙදිය නොහැකි මෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පරිචින්න කිරීමේ හෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතිචෝදනය කිරීමේ බලය මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විවිධන සලසා ඇති කාර්යයට ව්‍යවස්ථා දායකය හා ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පැවරිය ඇති රාජ්‍යයක් අදහස් කරයි. යනු ඒ ෆෙඩරල් ලක්ෂණයක් නැහැ. ෆෙඩරල් අර්ධ ෆෙඩරල් ලක්ෂණයක්වත් මෙහි නැහැ. ඒ කියන්නේ කොටින් කියනවා නම් මේක කවදා හරි මේ මත පදනම් වෙලා අපි ව්‍යවස්ථාවක් හැදුවොත් ඒ ව්‍යවස්ථාවේ වෙනස්කම් කරන්න හෝ ඒ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් පරිචින්න කළා වෙනස් කර නැත්නම් පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන්න හෝ පළාත් සභාවල කැමැත්ත අවශ්‍ය නැහැ. ඉතින් ඇයි මේ ෆෙඩරල් කියන වචනේ පාවිච්චි වෙන්නේ? ඒක තමයි මටත් පුදුම. මේව ගැන හොඳට දන්න අය පවා, ව්‍යවස්ථා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය ගැන දන්න අය පවා දේශපාලන හේතු මත පදනක් පමණක් කටයුතු කරමින් මේ විදිහට මේ ප්‍රකාශන කිරීම තමයි කනගාටුදායක. දැන් ඔවුන් සමග ඔබ කැමති නැද්ද මේ ගැන සාකච්ඡා කළ සංවාද කරන්න? නෑ, අදවසත් මම ඊට අදාළ මාතෘකාවක් ගැන කතා කරනකොට විද්වත් මේ වෘත්තිකයන්ගේ සමිතිය සමුළුවේදී මේ අදහස් වලට පටහැනි අදහස් තිබෙන මහත්තුරු සාකච්ඡා කරා. මම විරුද්ධ නැහැ. නවත් නිකම් මේ නිකම් වාද පිටිවලක් නෙවෙයි. මේක බරපතල ලෙස සාකච්ඡා කරන්න මම සූදානම්. ඕනෑම කෙනෙක් සමගද? ඔව්. ඕනෑම කෙනෙක් කියන්නේ මම කැමති මගේ මට්ටමේම කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. ඔව්. හොඳයි. මේ හොඳයි. දැන් තවත් කාරණයක් දැන් මේ
මේ කාරණයේදී ඔබ කිව්ව මේ හුඟක් දෙනකොට තාමත් මේක කියව ගන්නත් ලැබෙන්න කාලයක් නැතුව ඇති කියලා කීප දෙනෙක් කියවලා තියෙන්න පුළුවන් කියලා. දැන් මේ යෝජනාවල දැන් අතරම මේ අතුරු වාර්තාවෙත් බුද්ධාගම පිළිබඳව ඒ 9 වෙනි වගන්තියේ ලෙසම පැවතිය යුතුයි. ඒකට අදහස් දෙකක් පළ කරලා තිබෙනවා. දැන් මේ කමිටු වාර්තාවේ මේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කරන්නද 9 වෙනි වගන්තිය සංශෝධනය කරන්නද යෝජනා වෙලා තිබෙනවා. මොකද මම කියවලා මේ තියෙන්නේ මෙහෙම කමිටු වාර්තාව. ඔව්. මේක අපේ වාර්තාව හින්දා මම ඒ මත පදනම් කරලා කතා කරනවා. මොකද මේක අයිති කොටස්කාරයෙක් නේ මම. ඔව්. මෙහෙම යෝජනා දෙකක් ආවා. මූලික වශයෙන් අත් වශයෙන් යෝජනා 4-5ක් තිබුණා. ඔව්. විවිධ අවස්ථා. අන්තිමට අපි හිතුවා ප්‍රධාන වශයෙන් යෝජනා දෙකක් තමයි මේ සාකච්ඡා 9 වෙනි වගන්තියට. එකක් තමයි තියෙන වගන්තිය ඒ විදිහටම තියන්න. අනෙත් එක තමයි ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. ඒකේ කිසිම වෙනසක් මේ දෙකෙන් යෝජිත විකල්ප දෙකෙන් එකකවත් නැහැ. එහෙයින් සියලු ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සලකමින් හා වෙන්කොට සලකීමකින් තොරව, ඒ කියන්නේ වෙනස් කොට සලකීමකින් තොරව සහ ආනුක්‍රම ව්‍යවස්ථාවේ සහතිකාරී මූලික අතිවාසිකම් සියලුම පුද්ගලයන්ට සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම යුත්තේ. ඒකේ අර වචන පාවිච්චි ටිකක් වෙනසක් තියෙනවා. එහි කියන බුද්ධාගමේ ප්‍රමුඛස්ථානයේ කිසිම වෙනසක් නැහැ. ඔව්. බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට රජයේ දින වගකීම පිළිබඳව කිසිම යෝජනාවක් නැහැ වෙනස් කරන්නයි කියලා. අර අනිකුත් ආගම් වලටද ගෞරවයෙන් සහ අභිමානයෙන් සැලකීම කියලා එක තැනක තියෙනවා. ඉතින් මේ දෙකෙන් ඕන එකකට මටම ප්‍රශ්නයක් නැහැ. ඔව්. දැනට තියෙන කී තිබෙනවනේ එහෙන් 10 වෙනි ව්‍යවස්ථාවෙන් සහ 14 වෙනි ව්‍යවස්ථාවේ 1 වෙනි 90 ව්‍යවස්ථාවේ ඊ ඡේදයෙන් සියලුම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්න අතර කියන එක. ඒක වෙනස් කරන්නයි අර එක සූත්‍රයකින් යෝජනා වෙන්නේ. ඒක සූත්‍රයකින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය කොහෙවත් වෙනස් කරන්න යෝජනා කළා නැහැ. ඊළඟ බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමට රජයේ දින වගේ වෙනස් කරන්න කොහෙවත් යෝජනා කළා නැහැ. ඒක අනිකුත් කමිටුවත් ඒකෙත් තියෙනවා 9 වෙනි ඒකේ 8 වෙනි එක අංක වෙනස් වෙලා තියෙනවා ඒකේ. ඔව්. එහිත් තිබෙනවා ඒ ආකාරයේ කමිටුවක් දෙන්න හදා. ශ්‍රී ලංකාව විසින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබිය යුතු අතර ඒ අනුව 10 වෙනි ව්‍යවස්ථාව හා 14 එක ව්‍යවස්ථාව මගින් සහතික කරලා ඇති පරිදි සියලු ආගම් වල අයිතිවාසිකම් සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කර පාෂණය කිරීමේ වාක්‍ය රජයේ වාක්‍යම විය යුතුයි. ඊළඟට අනිත් එක විකල්ප ශ්‍රී ලංකා ජන රජයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන අතර ප්‍රමුඛත්වයේ පිරිනමන අතර ඒ අනුව වෙනත් සියලු ආගම් හා විශ්වාස සඳහා වෙනස්කමකට භාජනය කිරීමෙන් තොරව ගෞරවයෙන් හා අභිමානයකින් යුතුව සලකමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කර ඇති සියලුම තනතන්ගේ මූලික අයිතිවාසිකම් සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමේ යුත්තේ. කොහොමනත් දැන් පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මේ වාර්තාහය සභාගත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස්වන වෙලාවේ ඔහුගේ කතාවේද ඔහු කියනවා බුද්ධාගම සඳහා වෙන 9 වෙනි වගන්තිය වෙනස් කරන්න තීරණය කරලා තියෙනවා. තවදුරටත් රට නොමග යවන්න එපයි කියලා. ඉතින් මීටත් වඩා මට කරන්න දෙයක් නැහැ. මට පුළුවන් මේ දෙක තවසරක් කියවන්න විතරයි. මේ තියෙනවා මෙහෙම කමිටුවේ වාර්තාව. මේ තියෙනවා විශේෂඥ කමිටුවන් යෝජනා කරලා තියෙනවා. ඊළඟ මේ වගේ මේ වගන්ති වචනවල තව වෙනස්කම් කරන්න ඕන නම් මේවා අපිට ඒවත් කරන්න පුළුවන්. නමුත් කොහෙවත් යෝජනා වෙලා නැහැ. බුද්ධාගමට දීවන ප්‍රමුඛස්ථානය වෙනස් කරන්න හෝ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ රජයේ වෙන කිසිම අදහසක් නැහැ. කිසිම කෙනෙක් යෝජනා කරන්නේත් නැහැ. පුද්ගලයන් එක එක පුද්ගලයන් රටේ වෙනස් මත තියන ඇති ඕන්තරක්. නමුත් මෙම ව්‍යවස්ථා මෙම ලේඛන දෙක ගත්තොත් වෙනස් කිසිම වෙනසක් නැහැ. දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඇතුළුව තවත් මන්ත්‍රීවරු 21 දෙනෙක් හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුව 73 වතාවක් හෝ 80කට කිට්ටු වෙන අවස්ථාව පාර ගණනක් වාර ගණනක් රැස් වුණා. ඒක විශාල රැස්වීම් සංඛ්‍යාවක්. දැන් මේ රැස්වීම් වලදීවත් කතා කළේ නැද්ද මේ 9 වෙනි වගන්තිය සංශෝධනය කරනවයි කියලා? ඔය මුලදී ඔය
මහජනාදාස් ලබා ගැනීමේ කොමිටුවෙන් ඊළඟ නැත්නම් අපිට විවිධ දේශපාලන පක්ෂ වෙතින් ඉදිරිපත් කරපු මේ අදහස්වල නොයෙකුත් මේ පිළිබඳ නොයෙකුත් අදහස් ලැබිලා තිබුණා. ඊට පස්සේ ඒවා එකතු කරලා බලලා අපිට පෙනී ගියා මූලික වශයෙන් ආගම් පිළිබඳව බුද්ධාගම සහ ආගම් පිළිබඳව යෝජනා හයක් වගේ විවිධ හයක් සාකච්ඡාට පස්සේ අපි හිතුවා ඒකත් අඩු කරන්න පුළුවන් කියලා දෙකකට. ඔව්. ඒ අනුව තමයි මේ ඔය දෙක මේ යෝජනා දෙක ඉදිරිපත් කෙරුවේ. ඒ දෙකේම අවසාන වශයෙන් මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම සඳහා අනුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා දෙකේම බුද්ධාගමට තිබෙන ප්‍රමුඛ ස්ථානය පිළිබඳව කිසිම වෙනසක් යෝජනා වෙලා නැහැ. යෝජනා වෙලා නැහැ. හොඳයි. තවදුරටත් අපේ දුරකථන අංකය ව්‍යුත්තයි 2:50යි 3:15. මම කියන ඩග් මට පින්තුවක් දෙනවා තාපර. ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ඒ කියන්නේ අර පසුගිය අවුරුදු දවස් 52 ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ හිටපු. එතුමා වෙනස් මතයක් ඉදිරිපත් කළා තියෙනවා. දෙවන පරිච්ඡේදයේ 9 වෙනි ව්‍යවස්ථාවේ ඇති සූත්‍රණය තුල වෙනත් විශ්වාසයන් සහිත පුද්ගලයන් විශ්ව දේශවාදයේ හා සංවිධානාත්මක ආගම් ආදී ගෞරව කළ යුතු සහ ආරක්ෂා කළ යුතුය ඇතුළත් කර ඇති නිසා එය පිළිගත හැකි මට්ටමක පවතී. කියන්නේ එයා ඒ පිළිබඳවත් යමක් කියලා තියෙනවා. ඒ වගේ වෙනස් මත හුඟක් එක එකනා තම තමන්ගේ අදහස් ඉදිරිපත් කෙරුවා. ඔව්. නමුත් අවසාන වශයෙන් වාර්තාවට ඉදිරිපත් කෙරුණේ ප්‍රධාන වාර්තාවට මේ දෙක. ඔව්. හොඳයි. දැන් එක්සත් ජාතික පක්ෂය හැටියට දැන් ඔය අතුරු මෙහෙයුම් කමිටුවටවත් එහෙම නැත්නම් වෙනත් ලියවිල්ලකටවත් තමන්ගේ යෝජනා ඉදිරිපත් කළා නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂය ඒ යෝජනා ඉදිරිපත් කළා නැත්තේ ඇයි? පාලන බලයේ සිට. මට එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් කතා කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙක් මම නොවන නිසා. නමුත් මට මේක කියන්න පුළුවන්. මෙම ප්‍රශ්නේ මතුවන වෙලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී අගමැතිතුමා ප්‍රකාශයක් කළා කිව්වා එක්සත් ජාතික පක්ෂය මේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිගන්නවා කියලා. මෙහෙයුම් කමිටුව අතුරු වාර්තාව පිළිගන්නවා කියලා එතුමා එක්සත් ජාතික පක්ෂය. මම කලින් කිව්වේ එක මේ මම ඉංග්‍රීසිකත් එක්ක පරිවර්තන කරුවා ඒක සිංහල පරිවර්තනය හුඟක් වෙලාවට සිංහල පරිවර්තනයේදී අඩුරුණුකම් පවතිනවා. අර මං කිව්වේ මේ ඩග්ලස් දේවානන්ද මැතිතුමා එතුමාත් යෝජනා කළා තියෙන්නේ අර එතුමා යෝජනා කළා තියෙන අර දැන් තියෙන බුද්ධාගම පිළිබඳ දෙවනි දැන් තියෙන මේ වගන්තිය නෙවෙයි අර විකල්ප යෝජනාවක් තියෙන. ඒකට තමයි එතුමාගේ මම ඉංග්‍රීසියෙන් තියෙන පැහැදිලි under chapter 2 article 9 the second formulation appears acceptable. එයත් කියන අර විකල්පයක වඩා හොඳයි කියලා. As it includes people with other beliefs such as cosmopolitanism outside organized religions to be respected and protected. හොඳයි. ඉතින් ඒ නිසා ඒත් වෙනස් මත ගොඩක් තියෙනවා. එක 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 වගේ අද නමුත් ප්‍රධාන වார்த்தාවේ තිබෙන්නේ මේ දෙක තමයි සාකච්ඡා කිරීමට එයින් කෝක සාකච්ඡා කරනවාද කියලා පිළිගන්නවාද කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයටයි අයිති වෙන්නේ සහ පාර්ලිමේන්තුවට. හොඳයි. මහනුවරින් විජේසිංහ මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවා. විජේසිංහ මහත්මයා ආයිබෝන් ඔබට අවස්ථාව දෙන්න. ඔව් මම කතා කරනවා. ඔව්. හොඳයි කියන්න. ඔව් මට ඕනේ දැනගන්න ඔව් 13 පූර්ණ බල ගැන්වීමක් මෙම නාග ව්‍යවස්ථාව හරහා සිදු වෙනවාද මොනවාද එක එතකොට දැන් සුමන්තිරන් මහත්මයා ඉතා ප්‍රසිද්ධියෙම කියනවා 13 පූර්ණව බල ගැන්විය යුතුයි කියලා. ඔව් එතකොට මේ විජේ වික්‍රමරත්න මහත්මයාත් මාධ්‍යයේදී මම දැකලා තියෙන මාධ්‍යවල තියෙනවා අනිවාර්යෙන් 13 පූර්ණව බල ගැන්විය යුතුයි කියලා. හ්ම් හොඳයි. 13 වෙනි සංශෝධනය වර්තමාන ව්‍යවස්ථාවේ තියෙනවා. එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක ඕනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවනම් ඒ විශේෂ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. අපිත් එක පැමිණිල්ලක් තමයි. සහ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ඇමතිවරු 7 දෙනා ඇවිල්ලත් කිව්වේ ඒක තමයි. 13 වෙනි සංශෝධනයවත් හරියට ක්‍රියාත්මක කරලා නැහැ කියලා. ඊළඟට මම දන්න තරමේ මම මේක වැරදි නම් වැරදි විය යුතුයි. මොකද මම ඒ වෙලාවේ හිටියේ නැහැ. නිමල් සිරිපාල් සිල්වා මහත්මයා 11 වෙනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී කරපු කතාවේදී
ධාතුන්ගේ සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයි කියන මතයේ ඉඳලා එතුමා කතා කරලා තිනවා. මම ඒ වෙලාවෙ හිටින නිසා මම නිවැරදි කිරීමට යටත් මම කතා කරා. රාජපක්ෂ මහත්මයාත් 13 ප්ලස් රාජපක්ෂ මහත්මයා 13 ප්ලස් කියලා කිව්වා. මේ සිකුරාදාත් එතකොට නිමල් සිරිපාල මහත්මයා එහා සමාන දෙයක් කියලා තිනවා. ඉතින් එයා ඉතින් ඒකත් හොඳයි නඩු ගානේ 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයි කියලාවත් තරමට එතුමාලා එනවනම් ඒකත් හොඳ පණන් ගැනීමක්. ඉන්පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් මොනවද මේ දුර්ලභකම් කියලා. ඇත්ත වශයෙන්ම මෙම මෙහි අතුරු මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ට බලය බෙහැරීම පිළිබඳව ඇතුළත් කරලා තියෙන සියලුම යෝජනා දකුණේ මහඇමතිවරු 7 දෙනා සහ එම පළාත් සභාවලින් ලැබුණු යෝජනා. ඒ සමහර මහඇමතිවරු නාවේ ඔවුන්ගේ විපක්ෂ නායකවරුත් එක්ක ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරා. ඒ මහඇමතිවරු 7 දෙනාම අයිති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒ විපක්ෂ නායකවරු අයිති එක්සත් ජාතික පක්ෂයට. ඒ අය ඇවිල්ලා තමයි මේ යෝජනා ඉදිරිපත් කරේ. ඉතින් මේවා අලුත් දේවලුත් නෙමෙයි. මේවා අවුරුදු ගානක් තිස්සේ මහමිතුරුන්ගේ සම්මේලනයෙන් කරන ලද යෝජනා. ඒව තමයි අවසන් වශයෙන් මෙහෙයුම් කමිටුවට කතුරුවේ අතුරු වාර්තාවට ඇතුළත් කරලා තිබෙන්නේ. දැන් ඇත්තෙන්ම මේ අර ඔබ පොලිසිය ගැන කියපු නිසාම පළාත් සභාවලටත් පොලිස් බලතල දීලා පොලිස් දෙකක් හදන්න පොලිසිය දෙකඩ වෙනවයි කියලා මේ අලුත් ව්‍යවස්ථාව හරහා චෝදනාවක් තිබෙනවා. එකක් තියෙන මුලින්ම කියන්න ඕනේ වර්තමාන 13 වෙනි ව්‍යවස්ථාවේ යටතේත් පොලිස් බලතල පළාත් සභාවලට පවර්ලා තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. එහි තිබෙන එකවගන්තියක් පිළිබඳව යම් විවේචනයක් තිබෙනවා. එහි තිබෙනවා යම් සාකච්ඡාවක් ඇතුළත්. එහි තිබෙනවා 231 වන පිටේ මේ අලුත් මේ මුද්‍රණයේ එහෙම උපලේඛනයේ තිබෙනවා පළාතේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සම්බන්ධයෙන් සහ මෙම උපලේඛනයේ දක්වා ඇති පළාතේ පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පළාතේ නියෝජිත නියෝජ්‍ය පොලිස්පතිවරයා එම පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාට වග කිය යුතු අතර ඔහුගේ පාලනය යටතේ සිටිය යුතුයි කියලා. දැන් මේ පිළිබඳව යම් විවේචනයක් වෙලා තියෙනවා. ඔය තියෙන 13 වෙනි සංශෝධන වර්තමාන ව්‍යවස්ථාව. මේ යෝජිත මේ අසසෙන් සාගල රත්නායක මහතුමා සභාපතිත්වයෙන් දරපු නීතිය හා සාමය කමිටුවේ වර්තාවේ තියෙන ඒ අනුව විශේෂඥ වර්තාවට ඇතුළත් කරලා තියෙනවා. ඒ සම්පූර්ණයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ සම්පූර්ණ ඉවත් කරලා තියෙනවා. ඒ වෙනුවට යෝජනා කර තිබෙනවා. ඒ කියන්නේ මහමැතිවරයා යටතට එන්නේ නැහැ. නීති හා සාමය පිළිබඳ අදහස ඒ අමාත්‍යවරයාට යටතට එන්නේ නැහැ. මම කෙටියෙන් මේක පැහැදිලි කරන්නම්. 253 වගන්ති යටතේ තියෙනවා යෝජිත. මේ විශේෂඥයන්ගේ 200. ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ජාතික පොලිසියෙන් සහ ශ්‍රී ලංකා පළාත් බද පොලිසියෙන් සමන්විත යුත්තේ. ඒතර එක පොලිසිය තියෙනවා ශ්‍රී ලංකාවට. 256 වගන්තිය තියෙනවා. පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානී යුත්තේ. ඒතර මුළු රටරම තියෙන එක පොලිස් දෙපාර්තමේන්තුවයි. එයට ඩිවිෂන්ස් ඒකක පද පළාත් බද පොලිස් ඩිවිෂන්ස් 5-9ක් තියෙනවා. බොහොම පැහැදිලිව පොලිස්පතිවරයා තමයි ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානියා. ඊළඟට 269 වෙනි වගන්ති. පළාත් බද පොලිස් කොමිසම් දැන් වර්තමාන ව්‍යවස්ථාවේ තිබෙනවා. එය සැදෙන්නේ පළාතේ DIG ගෙන් සහ ඇමතිවරයාගේ මහ ඇමතිවරයාගේ නියෝජිතයෙක් සහ තවත් පණ්ඩමතගෙන අන්තිම 3 වෙනි එක. ඒක එවසෙල ඉවත් කරලා දැන් යෝජනා කරලා තියෙනවා 13 වෙනි සංශෝධනයේ තිබුණු බලපතලත් මේක ඉවත් කරලා තියෙනවා. අඩු කරලා තියෙන හොඳට ආනුක්‍රම මේ යටතේ 3 දෙනෙක් ගෙන්නු සමන්විත පළාත් බද කොමිසම් සභාවක් පළාත් කොමිසම් සභාවක් තියෙනවා. ඒකපත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ පරිදි ආණ්ඩුකාරවරයාපත් කරන්නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ රැස් වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදාගේ මන්. ඊළඟට 283 තියෙනවා OIC ලපත් කරන්නේ ස්ථානාධිපති පත් කරනකොට. එච්චර විස්තරකට ගියා මේ සාගල රත්නායක වර්තාව. ඒක හරියට මහන්සි වුණා. මමත් ඒක රැස්වීම කීපයකට ගියා.
පළාත්බද කොමිස්සන් 83 වෙන්න ඕනේ. ඔව්. පළාත් පළාත තුල පොලිස් ස්ථාන පිහිටුවීමේදී හෝ එකී පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිපත් කිරීමේදී පළාත් සභාව පළාත් බද කොමිස් පොලිස් කොමසාරය විසින් පළාත් බද පොලිස් කොමිසම් සභාව හරහා ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය ගත යුත්තේ. කියන්නේ ඕයිස් ලබත් කරන්න ජාතික පොලිස් කොමිසම අනුමැතිය දෙන්න ඕනේ. ඊළඟට 280 වෙනි වගන්තිය තියෙනවා. බොහොම පැහැදිලි. මේක තමයි අර වර්තමාන වගන්තිය අයින් කරලා ඒ වුණාට දැම්මේ මොකද්ද කියලා. අර මං කිව්වේ මහමැතිවරයාගේ විධානය යටතේ කටයුතු කරන්න ඕනේ කියලා. ජාත් මේ ට්‍රාන්ස්ලේෂන් හරි නැහැ. මේ පරිවර්තනය හරි නැහැ. ඒ නිසා මං ඉංග්‍රීසි එක දිහා බලලම කියන්නම්. 200 පක්ෂ මේකට එකඟ වෙයිද? ඔබට පුදුමයි නේද දෙදෙනා පක්ෂ එකඟ වෙනවා කියන ගැන. නැද මේ පොලිස් බලතල වගේ දේවල් ඉවත් ගොඩක් අඩු කරලා නම් එකඟයි ඔව්. ඕන එකඟයි. මේ මෙහෙම කියලා. The on matters of මේ ට්‍රාන්ස්ලේෂන් එක හරි නැති නිසා මං කියන්නේ. On matters of policing policy. ඒ කියන්නේ පළාත් බදව තියෙන්න පුළුවන් නීති හා සාමය පිළිබඳව පළාතේ ප්‍රතිපත්තියක් තියෙන්න පුළුවන්. එම කාරණය පිළිබඳ ප්‍රොවින්ෂල් පොලිස් කොමිෂනර් උත්තර දෙන්න ඕනේ. උත්තර දෙන්න ඕන පළාත් බද ඇමතිවරයාට. ප්‍රොවින්ෂල් පොලිසිං පොලිසි ගැන විතරයි. ඊළඟට පැහැදිලිව කියනවා ඊළඟ වගන්තියේ. අපරාධ විමර්ශන සහ නඩු කැවතු පැවැත්වීම සම්බන්ධයෙන් සිද්ධියට විශේෂ වූ උපදෙස් නිකුත් කිරීමට අමාත්‍යවරයාට හිමිකම් නොලැබිය යුත්තේ. ඒ කියන්නේ එක එක නඩුව අරවම පිළිබඳව අපරාධ පිළිබඳව උපදෙස් දෙන්න බෑ. පොදුවේ පොලිසිං පොලිසි එකක් නීති හා සාමය පිළිබඳ පළාත් බද ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. මොකද එක එක පළාතට ගැළපෙන පරිදි ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. ඒ අනුව කටයුතු කරන්න ඕනේ. ඒකත් යටත් ශාන් ඒකත් යටත් වෙනවා ජාතික පොලිස් කොමිසමට. ජාතික ප්‍රතිපත්තියට මධ්‍යම පාර්ලිමේන්තුවේ කේන්ද්‍රයේ තියෙන පාර්ලිමේන්තුව ජාති පොලිස් නීති හා සාමය පිළිබඳ මෙන්න මේවයි ජාතික ප්‍රතිපත්ති කියලා නීතිගත කෙරුවොත් එහෙනම් ඒකට යටත් වෙනවා මේ සියල්ල. ටිකක් පුදුමයි නේද? දෙමළ දේශපාලන පක්ෂ මේ ගැන එකඟතාවය පළ කියන්නේ මේක තවත් විවාදයකට ලක් වෙවිනේ. මාතරින් නාලක මහත්මයා එකතු වෙලා ඉන්නවා. නාලක මහත්මයා ආයිබෝන් ඔබට. ආයිබෝන්. ඔව්. ඔව් මට දැනගන්න අවශ්‍ය මේ සියලු යෝජනාවල් වාර්තාවල් සාමාන්‍ය ජනතාව දැනගන්න සමාජගත කරන වැඩපිළිවෙළක් තියෙනවද නැද්ද? ඒ වගේම සාමාන්‍ය ජනතාව මේ දැනගන්න කොහෙන් හරි විශේෂ වූ ස්ථානයක් තැන්පත් කරලා හදලා තියෙනවද සහ මේ ජන මතයක් මේ සම්බන්ධ ජනතාවගේ මතයක් විමසීමක් ලක් කරනවද මේ සම්බන්ධයෙන් කියලා. ඔව්. නාලක මහත්මයා අර පහුගිය කාලේ නම් අර ව්‍යවස්ථාව බොහොම උනන්දුවෙන් කියෙව්වා වගන්ති නේද? දැන් ඒ නිසා ඔව් ඒක තමයි පහුගිය කාලේ සමයි. කියන්න. ඒ වගේම තව එක යෝජනාවක් තියෙනවා මේ 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 යෝජනා සම්බන්ධ ප්‍රධාන පක්ෂ විපක්ෂ විවෘත සංවාදයකට ඒ ජනමාධ්‍යෙ එන්නේ නැත්තේ කියලා. හොඳයි. කොහොම සුදි ජාතික රූපවාහිනිය සඳහා කැප වෙලා ඉන්න ඕනේ මොහොතක අපි කැමති ඒ සඳහා ඉඩකඩ සලසන්න විවෘත සංවාදයට. ජනවාරි 11 වෙනිදා මේ වාර්තාව ඉදිරිපත් කරපු ගමම්ම එදාම පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ බස් 3න්ම මෙය දැම්ම. අද වෙබ් අඩවි ගක් පාවිච්චි කරනවා. නමුත් ඊටත් අමතරව මම එතුමා කියන දෙකට එකඟයි. ඊටත් අමතරව මේ පිටපත් ලබලා දෙන්නට ඕනේ. සාකච්ඡා ඔබ අහන්නෙත් ඒක ජනතාවට මේක කියවන්න ඉඩකඩ දෙන්න අවශ්‍යයි. මේ ජනතාව දැනුවත් කිරීම අපිට අර ඔබ කියන්න ගියා වගේ ඔක්තෝබර් මාසයෙන් පස්සේ අපි දැක්කා මේ රටේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටේ වැඩියෙන්ම විකිරෙන පොත බවට පත් වුණා. අඩුම ගන්න දවස් 52ක් ඇතුළත ඒ අර්බුදයේ හොඳ පැති තිබුණා, හොඳ ප්‍රතිඵලත්. ඒකෙන් තේරෙනවා ජනතාව කොච්චර උනන්දුද කියලා මේ ව්‍යවස්ථාව ට අදාළ කාරණා පිළිබඳව මම සම්පූර්ණයෙන් එකඟයි. නමුත් මම ඒ වගේම මට විවේචනයකුත් තියෙනවා. මෙම කරුණු රටට රැගෙන යෑමට මීට ආණ්ඩුව මීට වඩා වැඩියෙන් උනන්දුවෙන් බැහැලා වැඩ කරන්න ඕනේ. විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු මේවයි කියවලා බලලා තේරුම් අරන් ඇමතිවරු නැවත සමාවෙන්න කියනවාට 94/2000 කෙරුවා වගේ මේක රටට රැගෙන යන්නට ඕනේ. තවත් කාරණයක් දැන් පළාත් නවයක් තියෙනවනේ අපේ රටේ. මම අහගෙන හිටියා මේ දැන් තවත් විවේචනයක් තිබෙනවා. මේක දෙමළ මුස්ලිම් වශයෙන් කලාප වෙන් කරන්න හදනවා. සමහරට රටම පළාත් තුනකට වෙන් කරන්න හදනවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න යනවා.
අලුතෙන් කලාපවෙන් කිරීමක් මේ යෝජනාවල තියෙනවාද? අපි නැවතත් මේ වගේ වෙලාවට වඩාම හොඳ දේ තමයි වර්තමාන ව්‍යවස්ථාව දිහා බලලා යෝජනා කරලා තියෙන මොකක්ද කියලා කියන එක. මේ වර්තමාන ව්‍යවස්ථාවේ තියෙනවා දැනට ක්‍රියාත්මක ව්‍යවස්ථාව 13 වෙනි සංශෝධනයේ තියෙනවා පළාත් දෙකක් හෝ තුනක් එකතු කිරීමට ඉඩ හද ඉඩ සලසන නීතියක් හදන්න පුළුවන් කියලා පාර්ලිමේන්තුවට. ඒක තියෙන 154 අ 3. එහි කියලා තියෙනවා යාබද පළාත් දෙකක් හෝ තුනක් එකතු කරලා හදන්න පුළුවන්. ඒ පිළිබඳව නීතිය හදන්න ඕනේ පාර්ලිමේන්තුවේ. මේකෙන් එකතු කරන්න බෑ. නීතිය හදන්න ඕනේ. නීතියක් පළාත් සභා දෙකකට එකතු වෙලා හදන්න බෑ. නීතියක් හදන්න ඕනේ. පාර්ලිමේන්තුව නීතියක් හදන්න ඕනේ. එහෙනම් පාර්ලිමේන්තුව නීතියක් හැදුවා. ඒක තමයි පළාත් සභා පනත. ඒකේ තියෙනවා අරගතු වීම පිළිබඳ. ඒකත් ඒක දැන් ඒ කාර්යය පැනලා. ඒක අවුරුද්දක් ඇතුළත කළ යුතු තිබුණා. දැන් අද පළාත් සභාව එකතු කිරීමක් කිරීමද නීතියක් ඇත්තටම නැහැ. මේ යෝජිත මේක මම අතුරු වර්තාව ගැන කතා කරන්නකො මමනේ මගේ කොටස් කාර්යන්නේ. ඒක හින්දා ඒකේ තියෙනවා අතසෙන් මම කියන්න මේ යෝජනාව මම ඉදිරිපත් කරුවේ. මම එබ්බව කියන්නේ මේක මගේ නම සඳහන් වෙලා නැහැ. නමුත් සාකච්ඡාවේදී මමයි කිව්වේ. මොකද අපි කවුරුත් දන්නවා දෙමළ දේශපාලන පක්ෂ කියනවා උතුරු සාන ඇගෙනහිර එකතු කිරීම තමයි ඒගොල්ලන්ගේ ස්ථාවරය කියලා. ඩග්ලස් දේවානන්ද මහත්මයාත් කියනවා. දවස් 50 ගානක හිටපු ආණ්ඩුවේ ඇමති ධූරය දරපු ඩග්ලස් දේවානන්ද මහත්මයාගෙත් හැමදාම ස්ථාවරය තමයි. මේ ළඟදි මම එතුමාගෙන් ඇහුවා තාම ඒ ස්ථාවරයද ඉන්නේ කියලා. ඔව් මම ඒ ස්ථාවරයේ ඉන්නේ කිව්වා. උතුරු නැගෙනහිර එකතු කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ මතය ඒකයි. ඒක ඒගොල්ලන්ගේ මතය අපි එක නෑ මම එක නෑ. මම යෝජනා කෙරුවා මම යෝජනා කරලා ඒක මෙහෙම කමිට පිළිගත්තා මේ වර්තමාන වගන්තියට එකතුත් කරන්න ඕනේ කියලා. පාර්ලිමේන්තුව කුමන නීතිය හැදුවත් එකතු කිරීමට ඉඩ එකතු කිරීම පිළිබඳව කුමන නීතිය හැදුවත් ඒ පළාතේ ජනතාවගේ කැමැත්ත නැතුව ඒ කියන්නේ ඒ පළාතේ ජනමත විචාරණයක් තියලා කැමැත්තට විරුද්ධ නැතුව කිසිම දෙයක් කරන්න බැහැ කියලා. වර්තමාන ව්‍යවස්ථාවේවත් නැහැ. පළාතේ ජනතාව කැමැත්ත දෙන්න ඕනේ කියලා කොහොමවත් නැහැ මේ ව්‍යවස්ථාවේ. නැහැ මම දැන් අලුත් අතුරු ව්‍යවස්ථාවක් කියනවා. බොහොම පැහැදිලිව තියෙනවා. ඔබ කියන විදිහට. ඇතින්ම ජනතා වික්ත පෙරමුණ දමබු නඩුවකින් තමයි මේ උතුරු නැගිනහිර ඒකාබද්ධය ඉවත් කෙරුණේ. දැන් නැවතත් ආණ්ඩුව ඒක ඒකාබද්ධ කරලා දෙන්න හදනවයි කියන චෝදනාව තමයි. ආණ්ඩුවට බෑ. ඔකොට මිසර පාර්ලිමේන්තුව නීතියක් ගේන්න ඕනේ. පාර්ලිමේන්තුව ඉතින් ආණ්ඩුවට පුළුවන් නීතියක් ගේන්න යෝජනාවක් ගේන්න. පාර්ලිමේන්තුවේ සම්මත කරන්න එපා. ඒගනල මිනිස්සුන් හොරෙන් කරන්න බෑනේ. එහෙම නීතියක් ගෙනීමේ සූදානමක් තියෙනවද? කිසිම සූදානමක් නැහැ. අවසාන වශයෙන් පාර්ලිමේන්තුව කරන්න ඕනේ. මොකද දෙමළ පක්ෂවලට යම් ස්ථාවරයක් තියෙනවා. දකුණේ සියලුම පක්ෂ ඒකට විරුද්ධයිනේ. ඒකට එකඟ නැහැනේ. ඔව්. ඒකම මේ ජනතා පරමාධිපත්‍යය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ පැහැදිලිවම තිබෙනවනේ. ජනතා පරමාධිපත්‍ය බලය ජනතාවට තියෙන්න ඕනේ කියලා. ඒක ඒ විදිහටම ආරක්ෂා වෙලා තිබෙනවා. ඔව් ශ්‍රී ලාංකික ජනතාවට. ඒ කියන්නේ සමස්ත ශ්‍රී ලංකාවේ ජනතාව. ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිට ඇත්තේ. ඔව්. පරමාධිපත්‍යය. මොකද්ද මේක දෙකර කඩන්න ශාන්? පරමාධිපත්‍යය. අවසාන වශයෙන් කාටද ආධිපත්‍යය තියෙන්නේ? ජනතාවට කියලා ඔකේ. ශ්‍රී ලාංකික ජනතාවට. ඒ කියන්නේ මම අර කලින් පැහැදිලි කරුවා වගේ පරමාධිපත්‍යය මධ්‍යම ආණ්ඩුවයි පළාත් සභාවයි අතර බෙදෙන්නේ පළාත්වල ජනතාවයි මධ්‍ය සමාවෙන් ශ්‍රී ලාංකික ජනතාවයි එක එක පළාතේ ඉන්න ජනතාවයි අතර බෙදෙන්නේ නැහැ සමහර රටවල්වල වගේ. ඉතාමත්ම පැහැදිලිව ඒකීය රාජ්‍යයක ලක්ෂණයක ඒකීය රාජ්‍යයක ලක්ෂණය මොකද්ද? පරමාධිපත්‍ය තිබෙන්නේ සමස්ත එම රටේ ජනතාව අතර. ඒක ඉතාමත්ම පැහැදිලි. එකම මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයේ සම්බන්ධයෙන් දැන්ට තියෙන නීතියට අනුව උත්තරීතර භාවයේ පාර්ලිමේන්තුවේ ඒ විදිහටම ආරක්ෂා කළ දෙනවා. ඒකත් මේකේ වෙනස්කමක් වෙනවද විශේෂයෙන්? යෝජනා කළා තියෙනවා. ඒක හොඳ වෙනස්කමක්. ඉතාමත්ම සාධනීය වෙනස්කමක් යෝජනා කළා තියෙනවා.
පාර්ලිමේන්තුවේ උත්තර දිර්භාවයට වඩා ඉහලයිනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තර දිර්භාවය. උත්තර දිර්භාවයේ තියෙනවා පාර්ලිමේන්තුවේ නෙවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. නමුත් අපේ ව්‍යවස්ථාවේ 72 ව්‍යවස්ථාවෙත් මේ දුර්ලභම තිබුණා, වර්තමාන ව්‍යවස්ථාවෙත් තියෙන දුර්ලභමත්. ඒ තමයි පනතක් සම්මත කරුවට පස්සේ එම පනත ව්‍යවස්ථාවට විරුද්ධ වුණත් නැතත් කරන්න දෙයක් නැහැ. කරන අභියෝගයක් පනත් කෙටුම් පත ඉදිරිපත් කරපු වෙලාවේ කරන්නේ. පනත සම්මත වුණාට පස්සේ කාටවත් උසාවියන්න බෑ. යන්න බෑ. හුඟක් දැනට තියෙන නීතිය. දැනට තියෙනවා. ඒ වෙනස් කරන්න යෝජනා කරලා තිනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තු සමාවෙන් ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය වචනවලට සීමා නොවි ක්‍රියාත්මක වශයෙන්ම සීමා මේ උත්තරීතර කරන්නට යෝජනා කරලා තිනවා. එතකොට පාර්ලිමේන්තුවක් පනතක් සම්මත කරුවට පස්සේ වුණත් හුඟක් වෙලාවකට ශාන් වෙන්නේ පාර්ලිමේන්තුවේ පනතක් කෙටුම්පත ආවහම සමහරට අපිට අපිට වෙලාවකුත් නෑ බලන්න. නීතිඥවරුන්ට වෙලාවකුත් මිස් වුණ ලවල් තියෙනවා. නීතිඥ සංගමයට මේ අතරපසු වුණ වෙලාවල් තියෙනවා. ඊළඟ අනිත් එක තමයි සමහර වගන්ති මෙහෙම තිබ්බට පනතේ මෙහෙම තිබ්බට ඒක ක්‍රියාත්මක වෙනකොට තමයි මේක තේරෙන්නේ අපිට හුඟක් වෙලාවට. එහෙම ක්‍රියාත්මක වෙනකොට අපිට පුළුවන් කමක් නෑ උසාවි ගිහිල්ලා පැමිණ කරන්න. දැන් එතකොට කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. හොඳයි, අවුරුදු 10කට පස්සේ නීතියේ වගන්තියක් ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා කිව්වොත් එහෙම ඒ අතරතුර සිදු වුණ දේවල් වලට මොකද වෙන්නේ කියලා. දැන් ඒ පිළිබඳවත් මේකත් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාවේ තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධිකරණයට පුළුවන් කියලා. එය අනාගතයට පමණක් ක්‍රියාත්මක වෙන පරිදි ප්‍රකාශ කිරීමට. ඒ කියන්නේ ලැබුණු මිනිසු දිනාගත් මිනිසුන් ලැබුණු අයිතිවාසිකම් වලට බලපාන්නේ නැහැ. ඒ විදිහට තමයි මේකෙත් යෝජනා කර තිබේ. දැන් විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ලොකුම හාහුව ගිය කාරණේනේ මේ අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේම කාරණේ මතුවෙන්නේ 78 ඉඳන්ම මේ විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් මතුවෙච්ච කාරණානේ. සෝභිත හාමුදුරුවෝ ඇතුළු සිවිල් සංවිධාන මේක ප්‍රමුඛත්වය අරගෙන කටයුතු කළේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ යෝජනා ඔය විශේෂඥ කමිටුව වාර්තා කරලා තියෙනවාද? ඔව්, විශේෂඥ කමිටුව වාර්තාවට ගිහින් තියෙන්නේ මේ මෙහෙයුම් කමිටුව වාර්තාවනේ. ඒ නිසා මම හැම වෙලාවෙම මේක ගැන කතා කරන්නේ. මොකද මේක තමයි මම කොටස්කාරය. මේක මම කොටස්කාරය නෙවෙයි. ඒක මොකද මම ඉතුරු කරගන්නවා අයිතිය මේකට. මේකේ යම් කිසි දුර්ලභකම් වෙනස්කම් තියෙනවා නම් ඒ විවේචනය කිරීමේ අයිතිය මට තියෙන්න ඕනේ. ඒ නිසා මම කතා කරන්න පුළුවන් මම කොටස්කාරයෙක් වුණ අතුරු වාර්තාව. මේ 2015 ජනවාරි 8 ජනතාවගේ අභිලාෂයන් වලට ගැළපෙන විදිහට ජනාධිපති විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුව බලගන්වන ශක්තිමත් කරන යෝජනා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අනුව මම අද කියවපු ඊයේ පෙරදා කියවපු ප්‍රමාණයට මෙම විශේෂඥ වාර්තාවේ තිබෙන්නේ ඒ ආකාරයට තමයි. නමුත් ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් නෙවෙයිපත් කරන්න යෝජනා කළා කියන්නේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා දායකය තුලින්. ව්‍යවස්ථාවකට දැන් සභා දෙකක් තියෙනවනේ. ඔව්, ඒක තුලින්. නමුත් 78ට කලින් තිබුණා වගේ අර අපන් හැම වෙලාවෙම පාවිච්චි කරන මාධ්‍ය තමයි අර ගොපල්ලව මාදිලියේ ජනාධිපතිවරයෙක් නෙවෙයි යෝජනා කළේ. පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථා දායක තුළින් පත් වෙන ජනාධිපතිවරයාටත් යම් යම් විශේෂ බලතල තිබෙනවා. විශේෂයෙන්ම දැන් එක බල එක විධායක නෙමෙයි විශේෂ බලතල. යම් විශේෂ බලතල තිබෙනවා. ඔහු විධායකයේ ප්‍රධානී අනාමිකව නමුත් කැබිනට් මණ්ඩලය තමයි රට කරන්නේ. දැන් පළාත් සභාව පිළිබඳව එක්තරා සමහරයාගේ යෝජනාවක් තිබෙනවා. මේ පළාත් සභාවල පිළිබඳව කේන්ද්‍රයට තියෙන මැදිහත් වීමට තියෙන බලතල ජනාධිපතිවරයාට කෙලින්ම පාවිච්චි කිරීමට අයිතිය තිබුණා. ඔව්. ඒකට එක ගුණ අපි. ඊළඟට මම කියන්න කැමති අර මම කලිනුත් මං හිතන්නේ මේ ඔබතුමත් එක්ක කරපු මේ සාකච්ඡාවදී මං කිව්වා මේ වර්තමාන ව්‍යවස්ථාවේ නැති යෝජනාවක් තිබෙනවා මේ අලුත් මේ යෝජිත වාර්තාවේ. ඒ තමයි පළාත් සභාවක් රටේ එක්සත් රටේ භෞමිකකාණ්ඩතාවයේ හෝ ස්වෛරීභාවයට විරුද්ධව කටයුතු කරනවා නම් ඒ පළාත් සභාව විසිරුවා හරින්නට මේ වර්තමාන ව්‍යවස්ථාවේ ඉඩකඩක් නැහැ. ඒ වගේ අවස්ථාවක් ඇති වුණානේ අර උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරලා තිබුණ කාලේ. අර වජිරරාජ පෙරුමාල් අර LTT ඉන්දියන් හමුදා යවනකොට එතුමා ඒ ප්‍රධාන ඇමතිවරයාත් අර යනයක
කොරහවිදුගෙන යනවා වගේ ප්‍රකාශයක් කරලා ගියා උතුරු නැගෙනහිර පළාත් වෙනම රාජ්‍යයක් පිහිටවනවා කියලා එයා කියන්නේ ඒක කොන්දේසි සාහිත්‍ය යෝජනාව මේ කෙරුවේ කියලා කෙසේවත් එයා කෙරුවා ඒක මං තද බල විවේචනය කළා මම එතුමාට කිව්වා ඔබ මහා මහා මෝඩ ප්‍රකාශයක් කෙරුවේ කියලා කොච්චර හානියක් වුණාද ඔයාලට කියලා ඔව් ඔහු දැන් ඒක මම හිතන්නේ ඔබ පිළිගන්නවා කරපු මොඩකම ඒක වෙනම කතන්දරයක් නමුත් ඒ වෙලාවේ ඔය කරලා නැවුනගල තිරුණමලෙන් ඉන්දියාවට ගියා ඔහු ඒ වෙලාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා එම පාර්ලිමේන්තු පළාසභා විසරුව හරින්නට 13 වෙනි සංශෝධනයේ දිහා බලනකොට 13 වෙනි සංශෝධනයේ ප්‍රතිපාදනයක් තිබුණේ නැහැ ඒකින්ද විශේෂයෙන් සාමාන්‍ය පනතක් ගේන්නට සිදු වුණා මේ සැරේ යෝජනා කළා කියලා දැන් මේකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේවා කවුරුත් කියවන්නේ නැහැ කවුරුත් නෙවෙයි විවේචකයෝම කියවලා නැහැ දැන් ඉඩ දෙනවා අපි යම් පරිපාලන පළාත් පළාත් පාලනයක් විසින් සන්නන්ද කැරලි ගැසීමක් හෝ අර්ගලයක් ප්‍රවර්ධනය කරන තත්වයක් පැනනගියත් නම් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනානිත උල්ලංඝනය කිරීම තුළින් ශ්‍රී ලංකා ජනරාජයේ භෞමික අඛණ්ඩතාවය හෝ පරමාධිපත්‍යයට පැහැදිලි සහ විද්‍යාමාන අනතුරක් ඇති කරන්නේ නම් එන අවස්ථාවයකදී ජනාධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් මත මොකද කරන්න පුළුවන් ඔට පළාත් පරිපාලනයේ සියලුම කාර්යභාරයන් පවරා ගන්න පුළුවන් ආණ්ඩුකාරවරයාගේ බලතල ප්‍රධාන අමාත්‍යවරයාගේ බලතල අමාත්‍ය මණ්ඩලයේ බලතල හෝ වෙනත් අධිකාරියක බලතල පවරා ගන්න පුළුවන් එතනින් නොනැවති උපරිම දේ තමයි කරන්න පුළුවන්නේ පළාත් සභාව විසිරුවා හැරීමට පුළුවන් මේ වර්තමාන ව්‍යවස්ථාවේවත් නැහැ එවැනි තත්වයක් යටතේ පළාත් සභාව විසිරුවා හැරින්න බලතල මේ යෝජිත ව්‍යවස්ථාවේ මෙහෙයුම් කමිටුවේ මම දැක මේකෙත් එක තියෙනවා විසිරුවා හැරින්න බලය දෙන්නට යෝජනා කර තිබෙනවා ඉතින් මේකෙන් රටේ එක්සත් භාවයේ රටේ සමා වෙන්නේ රටේ මේ භෞමික කණ්ඩතාවේ සොයිරි භාවයේ තවත් තහවුරු වෙනවා දැන් මේ කාරණා කවදා සිට සාකච්ඡා වෙන්න නියමිතව තිබෙනවා දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස් වෙන දිනයන් නියම කරගෙන තිබෙනවද නැත්නම් තාමත් මේක දින නියම කළා නැහැ මට කියන්න පුළුවන් ගිය සැරේ 2017 මේක වර්තාවේ අවසානයේදී සාකච්ඡා වෙනකොට මම මේ ඔක්කොම ව්‍යවස්ථා මණ්ඩලෙදී මේ ඔක්කොම කියුවා මම තේරුම් කළා දුන්නා මේ ටික මගේ කතාවයි මට හම්බුනේ මේ තු 15 20ක් මම ඒකදී මම කතා කළා මම කොච්චර මමම කියලා මම හිතන්නේ ඔබත් එක්ක කරපු කලින් සාකච්ඡාවකදී මම කියලා තියෙනවා ඔව් දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහත්මයාත් මේ දින කිහිපයකට උඩදී තිබුණු පුවත්පත් සාකච්ඡාවද කියනවා ෆෙඩරල් ව්‍යවස්ථාව එනවා රටට කඩන ව්‍යවස්ථාව එනවා කියලා පට්ටපල් බොරු ගහනවා ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියලා මේ මවන බිල්ල බොරු බිල් එක බොරුවක් මේ කරන්නේ සමහර මාධ්‍ය ආයතනවලුත් ඉල්ලනවායි කියලා මේ වගේ බොරු ගොතන්න එපයි කියලා. හැබැයි එහෙම කියන ගමන් ඔහු කියනවා විශ්වාසයක් නැහැයි කියලා මේ පාර්ලිමේන්තුවේ මේක සම්මත වෙයි කියලා. මොකද විකාර රූපී පාර්ලිමේන්තුවක් තියෙන නිසා. ඒ නිසා කොතරම් හොඳ ව්‍යවස්ථාවක් හැදුවත් ඒක සම්මත වීමට තියෙන ඉඩකඩ සීමිතයි නේද? නෑ ඕනම පාර්ලිමේන්තුවක අවසාන කාලය වෙනකොට අර මැතිවරණය දිහා බල්ලයි තීරණ ගන්න නිසා අර මුලදි තරම් ලොකු ඉඩකඩක් චාන්ස් එකක් නැහැ අන්තිම කාලේ ඒක ඇත්තම නැහැ කියන්නේ. නමුත් මම සම්පූර්ණයෙන්ම බැහැර කරන්නේ නැහැ. අලුත්ම ව්‍යවස්ථාවක් එසේ වෙතත් අඩුම ගානේ සෑහෙන හොඳ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සංශෝධනයක් තුලින් ගෙනෙමට එනෙමට තියෙන ඉඩකඩ මම බැහැර කරන්නේ. දැන් ඇත්තම මේ මොහොතේ හදිස්සියම අගමැතිවරයා මේ යෝජනා ටික පාර්ලිමේන්තුවට ගේන්නේ දෙමළ ඡන්ද ටික බලාගෙන නෙවෙයිද? මේක ගේන්නට නියම වෙලා තිබුණේ මට මතක විදිහට නොවැම්බර් 7 හරිම දිනයකුත් නියම කරලා තිබුණා. අපි ඔක්තෝබර් මාසේ රැස් වෙලා දිනයකුත් නියම කරුවා. තියෙක නියම කරගෙන තිබුණා මේ කටයුත්ත කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය කැඳවලා මේ වර්තාව ඉදිරිපත් කරන්න. එතකොට තමයි මේ එතුමාගේ නිලයෙන් එතුමාව නීති ව්‍යවස්ථා විරෝධීව පහ කරුණු ලැබුවේ. මේ නිසා එතන දවස් 52 අර්බුදයෙන් මේ සියල්ල කල් ගියා. නැත්නම් මේක කලින් කරන්න තිබුණා. නොවැම්බර් මාසේ මට මතක විදිහට නොවැම්බර් 7 මට හරියටම සාතික වෙන්න බෑ. නමුත් දිනයක් තියම කරගෙන තිබුණා. දැනට මේ අතුරු වාර්තාව සහ ওই විශේෂඥ කමිටුවේ වාර්තාවලට අනිකුත් කමිටු වාර්තාවලට දැන් විශේෂයෙන් මේ
උතුරු නැගෙනහිර අර්බුදයටත් විසඳුමක් හැටියට මේ අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කරන්නේ. දෙමළ පක්ෂවල එකඟතාවයක් තියෙනවද ඔබ හිතන විදිහට? දෙමළ පක්ෂ තමන්ගේ ස්ථාවරය කිව්ව 13 වෙනි සංශෝධන සම්මාර බලතල සීමා කරලා තියෙනවා කියලා. එතුමා ඔවුන්ගේ වාර්තාවේ තිබෙනවා. අතුරු වාර්තාවේ ඔවුන් කියලා තියෙනවා. ඔවුන්ගේ ස්ථාවරය ඔවුන්ගේ පරමාදර්ශී ස්ථාවරය ප්‍රකාශ කරලා හැම පක්ෂයෙම තියෙනවනේ පරමාදර්ශී ස්ථාවරය. එය ප්‍රකාශ කරලා කියලා තියෙනවා. එහෙත් ප්‍රධාන පක්ෂ දෙක එකඟ නම් මේ ප්‍රධාන වාර්තාවට ඔවුනුත් කියවන්නේ. අතුරු වාර්තාවේ ප්‍රකාශිත මූලික ප්‍රතිපත්ති ප්‍රධාන පක්ෂ දෙකට පිළිගත හැකි වන්නේ නම් පිළිගත හැකි එකඟතාවයට පැමිණීමට ඉඩ සැලසීම සඳහා ඒවාට එකඟ වීම සලකා බැලීමට දෙමළ ජාතික සන්ධානය කැමැත්තෙන් සිටි. ඊට අමතරව පැහැදිලිවම සම්බන්ධම ඇතුමා පාර්ලිමේන්තුවේදී අවස්ථා කීපයකදී ආණ්ඩුක්‍රම අවස්ථා මණ්ඩලයේදී එම්පීට කියලා තියෙනවා ඕගොල්ලෝ දෙගොල්ල ප්‍රධාන පක්ෂ එකඟ වෙන්න. එහෙමනම් අපිටත් මේකට එකඟ වෙන්න පුළුවන්. හොඳයි, අවසාන ප්‍රශ්න දෙක ඔබෙන් අහන්න කැමතියි. දැන් ව්‍යවස්ථාවක් සම්පූර්ණයෙන්ම හදාගන්න බැරි වුණොත් ඔබ තාමත් කියනවා එහෙනම් යම් සංශෝධනයක් වඩාත් වැදගත් විය හැකි. දැන්ටමත් තියෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා මේ 20 වෙනි සංශෝධනය හැටියට ජනතාවට පෙරමුණ ඒකේ සමහර වගන්ති 3/2 ඡන්දයෙන් සහ ජනමත විචාරණකින් සම්මත විය යුතුයි කියලා මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ කියලා දෙනවා. මේ තව පෝෂණය කරලා සම්මත කර ගැනීම ඉඩකඩක් නැද්ද? තියෙනවා. මම සම්පූර්ණ සහාය දෙනවා ඒකට. දැන් හැබැයි මම පුද්ගල මන්ත්‍රී යෝජනාවක් හැදෙන්න තියෙනවා. දැන් ඒක ඇවිල්ලා ඒක මාස 6 කාලය ගිහිල්ලා ඔක්කොම ස්ථාවර නියෝග අනුව ඒ සියල්ල කරලා ඉවරයි. දැන් සාකච්ඡාවට ගන්න පුළුවන්. විවාදයට ගන්න පුළුවන්. ඒ කියන්නේ තව ජනතාව එක්ක පෙරමුණ විසින් ගියන යෝජනාවක් හැදෙන්නේ. ඔව් යෝජනාවනේ පනත් කැටුම් පත හැටියට. ඒ කියන්නේ ඒක ආයිත් ඇමති මණ්ඩලයට යා යුතුද? නෑ, ඇමති මණ්ඩලයට යන්නේ. පුද්ගලික මේ මන්ත්‍රීන්ගේ පරණ කැටුම්පත් ආය කැබිනට් මණ්ඩලයට යන්නේ. ඒ කාලේ ඉවර දැන් මාස 6 ඉවර කළා. අදාළ ඇමතිවරයාට කරුණු ඉදිරිපත් කරන්න දුන්න මාස 6 වාර්තා කිරීමට දෙන මාස 6 කල් ගියා. නීතිපති තමන්ගේ අදහස ප්‍රකාශ කරුවා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා 3/2 ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. ඒ ඔක්කොම කරලා ඉවරයි. දැන් තියෙන්නේ මේ සාකච්ඡාවට ගන්න. ඒ පිළිබඳ මගේ ස්ථාවරය මම කියනවනේ. මම සහ මම නියෝජනය කරන ලංකා සමාජ පක්ෂයේ බහුතර කණ්ඩායම නැත්නම් එක්සත් වාමාංශික ප්‍රමුණේ අපේ ස්ථාවරය තමයි අපි යෝජනා කරන්නේ අපේ ප්‍රමුඛතාවයේ අලුත් ව්‍යවස්ථාවකට. නමුත් යම්කිසි හේතුවක් නිසා අලුත් ව්‍යවස්ථාව කෙරෙන්නේ නැතුව සංශෝධන ගේනවා නම් එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලය බෙදා හැරීම වේවා, මූලික අධිවාසිකම් පරිච්ඡේදය වේවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වේවා, එවැනි දේවල් සහය දෙන්නට අපි සූදානම්. පාර්ලිමේන්තුවේ අනිත් පක්ෂවල සහය ලැබෙයිද? මම දන්නේ නැහැ ඒක. මට අනිත් පක්ෂ වෙනුවෙන් කතා කරන්න බෑ. මට පුළුවන් මං වෙනුවෙන් කතා කරන්න. නමුත් මම හිතන්නේ ඉඩකඩක් තියෙනවා කියලා 20 වෙනි සංසදයේ. ඔබ වෙනත් පක්ෂයන් නියෝජනය කළාට එක්සත් ජාතික පෙරමුණෙන් තමයි ඔබ පාර්ලිමේන්තුවටපත් වෙලා ඉන්නේ. එක්සත් ජාතික පෙරමුණ හැටියට ඔවුන් විදායක ජනාධිපති පක්ෂයේ පෙරමුණ අවශ්‍ය කරන්න දෙන්නේ. එක්සත් ජාතික පෙරමුණ එක්සත් මේ යෝජනාවෙත් තියෙන එක්සත් ජාතික පක්ෂය ඔය විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න කියලානේ. ඔවුන් කොහොමද ඒකට විරුද්ධ වෙන්නේ? නමුත් ප්‍රකාශ වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් බලාගෙන ඉන්නේ මොන උපරවටි කළා හරි රටේ ජනාධිපති වෙන්න කියලා. ඒක එතුමාගෙන් අහගන්න ඕනේ. මම දන්නේ එතුමානි මට කතා කරන්න මට ඕනකමකුත් නැහැ. මම එතුමාගේ පක්ෂ සමාජිකයෙකුත් නෙමෙයි. සැබෑ ඕමනා කියන දේ එක්සත් ජාතික පෙරමුණට මේ විදායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්නේ. ඔවුන්ගේ විශේෂයෙන්ම පසුගිය මාස 2 අධ්‍යක්ෂකවරුන් වලින් පස්සේ මම නම් හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට දැන් එක්සත් ජාතික පක්ෂය දැන්වත් විධායක ජනාධිපති ක්‍රමයට ක්‍රමයේ සම්පූර්ණ නැති කිරීමට ඡන්ද දෙන්නේ නැත්නම් එහෙමනම් කිසිම තේරුමක් නැහැ. මොකද ඔවුන් තමයි මේකේ එක්සත් ජාති විධායක ජනාධිපති ක්‍රමයේ ගෙනාවෙත් ඔවුන් වැඩියෙන්ම බැටකාවෙත්. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. අපි බොහෝ දේවල් කතා කළා අලුත් ව්‍යවස්ථාව පිළිබඳව. ඒ වගේම විවෘත අභියෝගයකුත් කරනවා ජයම්පති වික්‍රමරත්න මහත්මයා. තමන්ට අභියෝගයක් නෙමෙයි, මම කැමැති සාකච්ඡා කරන්න. හරි, තමන් සංවාදයට විවෘතයි කියලා තමන් හා සමතත්වයේ කෙනෙක් සමග තවදුරටත් මේ ව්‍යවස්ථාව
මේ කෙටුම්පත්වල තිබෙන කරුණු කාරණා මේක කෙටුම්පතක් නෙවෙයි මේක නීතිමය ලියවිල්ලක් පමණක් බවයි ඔහු සඳහන් කරන්නේ මේ ගැන දීර්ඝව කතා කරන්න තවදුරටත් සූදානම් බවත් ඔහු ප්‍රකාශ කරනවා හොඳයි අපි තවදුරටත් මේ අලුත් ව්‍යවස්ථා ක්‍රියාදාමය පිළිබඳව අපිට පුළුවන් තවදුරටත් සංවාද කරන්න 99 minutes වලින්